අයිබෝන් සුබ සන්ධ්‍යාවක් කැළඹෙන දේශපාලනේ කතාව සුවාගෙන යන්නට අපි අදත් සූදානම් දේශපාලනය බොහොම උණුසුම් තත්වයකට පත් වෙමින් තිබෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ කොමත් පහුගිය දවස්වල දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබුණා ඒ රටේ ජනතාවගේ හඬත් එක්ක හැබැයි දැන් පේන්නට තිබෙනවා විධායක ව්‍යවස්ථා දායකය තුල උණුසුම් තත්වයක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් විශේෂයෙන්ම අද පස්වරුව වන විට අද සන්ධ්‍යා භාගයේ වන විට මහිතනේ රට හමුවේ අපි තැබුවා මේ සම්බන්ධයෙන් වන තොරතුරු අපේ සියත ප්‍රවෘත්ති විකාශය හරහත් අග්‍රාමාත්‍යවරයා හෙට දවසේ පිල්ලාස් වේවිද කියන කාරණය පිළිබඳව යම් යම් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා ඒ අතර හෙට දවසේදී හෙට පාර්ලිමේන්තු සෙසුවාරය ආරම්භ වෙනවා ඒ තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරන්න එතුමා නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා මෙය තාම සනාථ වෙලා නැති වුණත් විවිධ තොරතුරු තමයි වාර්තා වෙමින් තිබෙන්නේ දේශපාලන පක්ෂ විවිධ අදහස් මේ සම්බන්ධයෙන් පළ කරනවා දේශපාලන පක්ෂ නායකින් ඒ වගේම රාජ්‍ය අභ්‍යන්තර ආරංචි මාර්ග අපේත තොරතුරු ලබා දෙනවා ඒ ලබා දුන්නු තොරතුරු හරහා තමයි අපි ඒ සම්බන්ධයෙන් වන කතාව ඔබට කිව්වේ ඒ වගේම අද තවත් කාරණයක් සන්ධ්‍යා භාගයේදී සිද්ධ වෙනවා ඒ තමයි සමග ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් නෙවෙයි යෝජනා දෙකක්ම ඉදිරිපත් කරනවා කථානායකවරයාට බහර දුන්නා කථානායක නිල නිවසේදී විශ්වාස භංග යෝජනා දෙකක් එකක් ජනාධිපතිවරයාට අනික අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට ඉදිරිපත් කළා මේ අතරතුර යම් කිසි විදියකට හෙට දවසේ තීරණාත්මක පාර්ලිමේන්තු සභාවක් නම් රැස්වන්නේ හෙට යම් කිසි තීරණාත්මක දෙයක් සිදු වේවි නම් රටේ හෙට දවසේ පසු මොකද්ද සිද්ධ වෙන්නේ ආණ්ඩුව එහෙම නැත්නම් රජය බහර ගන්නේ එහෙමනම් කවුද ඔය තියෙන සාකච්ඡාත් එක්ක අපි බලමු අපි මේ සම්බන්ධයෙන් රටේම ජනතාව පිළිතුරු හොයනවා ඒ වගේම අපි දන්නවා දේශපාලන පක්ෂත් අන්තිම මොහොත දක්වා පාලකීන් විපක්ෂය මේ හැමෝම අන්තිම මොහොත දක්වා අන්තිම තුරුම්බුව ගහන්න හදන්නේ ඔවුන් කුමක්ද කරන්න කියන කාරණේ රටේම ජනතාව බලාගෙන ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී රටක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රටක් ඒ නිසා හැමෝම ප්‍රජාතන්ත්‍රවාදීව බොහොම සාමකාමීව මේ ජනතාවගේ හඬට ඇහුම් කන් දෙවි කියන විශ්වාසය තමයි අපතුල තිබෙන්නේ හොඳයි එහෙමනම් අපි ආරම්භ කරමු බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්නට අද සුලියේ ආරම්භයයි මේ ප්‍රශ්න රසක් තිබෙන මොහොතේදී මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගෙන යන්නට අපි උත්සාහ කරනවා විශේෂයෙන්ම සුලිය වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න වගේම ඔබේ තියෙන ප්‍රශ්න රට හමුවේ ලොව හමුවේ තබනවා වගේම මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නටත් අපි කටයුතු කරනවා ඉතින් අද ප්‍රශ්න ඒ වගේම ප්‍රශ්න වලට පිළිතුරු මේ හැම දෙයක්ම සොයාගෙන යන්නට සහ ඒ පිළිබඳව විද්වත් කතා බහක් කරන්නට අපි කැඳවාගෙන ආවේ මැදිරියට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතායි අපිත් එක්ක එකතුලා ඉන්නේ. අයිබෝන්. මම හිතන්නේ ඩොක්ටර්ත් එක්ක කතා කරනකොට වෛද්‍යතුමත් එක්ක කතා කරනකොට වැඩි වශයෙන්ම අපිට සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳවත් අද දවසේ කතා කරන්න පුළුවන්. මොකද මේ වෙනකොට සෞඛ්‍ය ශාස්ත්‍රය තාම බරපතල තත්වයකට පත් වෙලා තියෙනවා. ඖෂධ නොමැතිකමත් එක්ක ඒ බරපතල තත්වය මිනිසුන්ගේ ජීවිතවලට බලපාන තාම බරපතල තත්වයකට අද වැටෙමින් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඊට කලින් දේශපාලන කාරණයකට එන්න සිද්ධ වුණා. මොකද හේතුව මේ හොට් හොට් නිවුස් නෙමේ දේශපාලනේ මේ දවස්වල හරිම උණුසුම්. මොහොතින් මොහොත වෙනස් වෙමින් තියෙන්නේ වෛද්‍යතුමනි. මම කැමතියි දැන් ඔබතුමා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා විදිහට දැනගන්න. ඔබතුමන්ලා හිතන විදිහට දැන් මේ විවිධ වාර්තා වෙන විවිධ තොරතුරු අපිට දැනගන්න ලැබෙනවා. අගමැතිවරයා හෙට ඉවත් වෙයිද? ඉල්ලාස් වෙයිද? ප්‍රකාශයක් කරන්න. අපි අත වශයෙන්ම අපි ඔබතුමා බොහෝ විට දන්නවා ඇති අපි අර පක්ෂ 10ක් විදියට 11ක් විදියට වැඩ කරන කණ්ඩායමේ සමාජික පක්ෂයක් ඒ අනුව අපි පසුගිය දිනක අපේ පක්ෂවල නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණ ගැසුණා ඒ වගේම ඊට පසුව පෙරේදා පළමුදා ඒ නියෝජිත කණ්ඩායම පොහොට්ටු පක්ෂයේ නායකයින් මුණ ගැසුණා අත වශයෙන්ම මේ රැස්වීමට ජනාධිපතිවරයාත් සහභාගී වුණා මේ රැස්වීමේදී ජනාධිපතිවරයා කියලා තිබුණා අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තියෙන කැමැත්ත ඉවත්වන්නට තියෙන කැමැත්ත ඉවත්වන්නට තියෙන බලාපොරොත්තුව ප්‍රකාශ කරන්නට සූදානමින් ඉන්නවයි කියලා ඒ අනුව කාගේත් බලාපොරොත්තුවක් තියෙනවා හෙට දිනේ පාර්ලිමේන්තුවේදී එතුමා යම්කිසි ප්‍රකාශයක් කරાવી
මේ කියන එක පිළිබඳව ඒ කියන්නේ අග්‍රාමාත්‍ය ධුරෙන් ඉවත් වීම පිළිබඳව ඉතින් ඒක පදනම් කරගෙන අපි දන්නවා රට පුරාම විශේෂ මේ කියන්නේ සැලකිය යුතු මතයක් සකස් වෙමින් තිබෙනවා විවිධ ප්‍රකාශ ඇසෙමින් තිබෙනවා එතුමා ඉවත් වෙන්නට යන කාරණේ පිළිබඳව අත වශයෙන්ම කාරණේ තියෙන්නේ එතුමා ඉවත් වෙයි ඉවත් වෙන්න කැමැත්ත ප්‍රකාශ කරයි නමුත් ඒ සමගම අවශ්‍ය වෙනවා ඒ සමගම අවශ්‍ය වෙනවා නව රජයක් බලයට පත් වීම. ඔව් මම ඊළඟ ප්‍රශ්නෙට ඔබතුමන්ට එන්න ඔබතුමටත් පහසු වෙයි. දැන් අගමැතිවරයා ඉවත් වෙනවා කියලා කියන්නේ මුළු කැබිනට් මණ්ඩලෙම අහෝසි වෙනවා අලුත් රජයක් පත් කර ගැනීමේ අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඊළඟට පත් වෙන ආණ්ඩුවේ අගමැතිතුමා කවුද? මහින්ද මහත්තයා. නෑ අත වශයෙන්ම ඔබ අපි අපි කවුරුත් දන්නවා රට පුරාම විශේෂ මහා විශාල ඉල්ලීමක් තියෙන මහා විශාල මතයක් තිබෙනවා රාජපක්ෂවරුන් නැති රාජපක්ෂවරුන් නැති රජයක් තමයි අවශ්‍ය වෙන්නේ සියලුම රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් වෙන්නට ඕනේ කියන ඒ ආකාරයේ මතයක් තමයි රට පුරා තියෙන්නේ ඉතින් එහෙම මතයක් එහෙම ජනමතයක් පවතිද්දී ඒ ජනමතයට එරෙහිව ගොස් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කර ගැනීමට උත්සාහ ගැනීම වැරදි. අත් වශයෙන්ම එහෙම ඒක නෙවෙයි මේ අවස්ථාවේ රට අපේක්ෂා කරන්නේ. රට බල පසුගියද පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී එතුමන් පැහැදිලිව කියනවනේ මම අයින් වෙන්නේ නැහැ කියලා. නෑ ඒක හරි ඒක එතුමා කියන එතුමා එහෙම ප්‍රකාශයක් කරලා තියෙන එතුමා කරයි කියලා එහෙම වාර්තා වෙන ප්‍රකාශයක් තිබෙනවා. නමුත් මම කියන්නේ රටේ ජනතා මතය. අපි එතුමායි සහභාගී වෙච්ච රැස්වීම පිළිබඳ අපි ඊට වඩා දෙයක් කියන්නට බෑ. නමුත් රටේ මතයක් තියෙනවා සියලුම රාජපක්ෂවරුන් ඉවත් විය යුතුයි කියලා. ඉතින් මේ වෙලාවේ අත් වශයෙන්ම රටේ සියලුම රාජපක්ෂවරුන් ඉවත් විය යුතුයි කියන වගේ මතයක් තියෙන අවස්ථාවේ අපි කල්පනා කරා ඊට වඩා යථාර්ථවාදී ඒ කියන්නේ දැන් සියලුම රාජපක්ෂවරුන් කිව්වම ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඇතුළුව ඒ කියන්නේ ඔහු විධායක ජනාධිපතිවරයා ඔහුත් ඇතුළුව තමයි මේ සම දැන් ගෝඨගෝම් කියලා තියෙනවා එතනින් ඒක තියෙනවා ඉතින් නමුත් අපි මේ අපි ඒ කියන්නේ ව්‍යවස්ථාවේ తত্ত্বය රටේ තියෙන తত্ত্বේ සියලුම දේවල් සැලකිල්ලට අරගෙන තමයි අපි අපේ යෝජනාවන් සකස් කරලා තියෙන්නේ අන්තර්කාලීන රජයක් පිළිබඳව අපි ඒකෙදි අපේක්ෂා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තවදුරටත් යම්කිසි කාලයක් රැඳී සිටින අතර එහෙත් ඔහුගේ බලතල 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමක් කරා වැඩි දියුණු කරපු 19 වෙනි සංශෝධනයකින් ඔහුගේ බලය සැලකිය යුතු ප්‍රමාණයකට අඩු කරලා එවැනි ජනාධිපතිවරයෙක් ලෙස ඔහු සිටිද්දී අන්තර්කාලීන රජයක් පිටවන්න එහි වෙනත් කිසිදු රාජපක්ෂවරයෙක් නැතුව ඒක තමයි අපේක්ෂාව ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ අලුතින් හැදෙන රජයේ අග්‍රාමාත්‍යවරයා විය නොහැකි ඒක තමයි අපි කල්පනා කරන විදිය ඩොක්ටර් මට ඊළඟට දැනගන්න ඕන කාරණේ මේ ඒ ප්‍රශ්නෙම එක කොටසක් කවුද එහෙමනම් අගමැතිවරයාට පත් කරන්නේ යම්කිසි පක්ෂ 11 එකඟතාවයක් තියනවාද ආණ්ඩුවත් එක්ක කතා කරන්නේ නැහැ මෙහෙමයි අගමැතිවරයා වන්නේ කවුද කියන එක ගැන මම හිතන්නේ මට මෙතෙන්දී එහෙම ප්‍රකාශයක් කරන්නට බෑ මොකද අගමැතිවරයා පත්වන්නේ නැවත වතාවක් එහි රජය සකස් කරන්නට සූදානම් වන පක්ෂවල සිටින වඩාත්ම මම කියන්නේ ඔවුන්ගේ පිළිගැනීමට ලක්වන පුද්ගලයා විය යුතුයි එක පැත්තකට අනිත් කාරණය තමයි ඔබතුමා උදය දන්නවා ඇති සමහරලාට අපි මේ අන්තර්කාලීන රජය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ කරුණු 11ක් ඇතුළත් ලියවිල්ලක් මගින් ඒ ලියවිල්ල මගින් අපි යෝජනා කරා මේ අන්තර්කාලීන රජය හදන්නට සහභාගී වන දේශපාලන පක්ෂවල නායකගින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවිය යුතුයි කියලා. අනේ ජාතික සභාවෙන් තමයි නිර්දේශ කළ යුත්තේ අගමැති විය යුත්තේ කවරෙක්ද යන්න පිළිබඳව. තාමත් ඒ ජාතික සභාව සකස් වෙලා නැහැ. ඉතින් එතකොට ඒ ජාතික සභාව විසින් තමයි අත් වශයෙන්ම අග්‍රාමාත්‍යවරයා කවුද කියන එක ගැන ඒ නිර්දේශය ලබා දිය යුතුව ඇත්තේ. වෛතුමනි ඊළඟ කාරණේ දැන් මේ අන්තර්කාලීන හෝ සර්වපාක්ෂික මේ ආණ්ඩුව පිහිටවන්නට අවශ්‍ය වෙන්නේ ඊළඟ බලයට එන කණ්ඩායම පිහිටවීමට අවශ්‍ය වෙන්නේ සියලු දෙනා එකට එකතු වෙලා හිටියොත් නැත්තම් මෙතනත් ප්‍රශ්නයක් තියෙනවානේ රටේ ජනතාව කියන වචනේ අපි හරියට තේරුම් ගත්තොත් එතන උන් කියනවා ගෝටා ගෝහෝම් කියලා මේ අ르ගලේ පටන් ගත්තා තමයි ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිතුමාට යන්න කිව්වා තමයි
හැබැයි 225ටම යන්න කියලා කියන්නේ. දැන් 225ටම යන්න කියන කාරණේ පසෙක තබමින් මේ ඉන්න ආණ්ඩුවේම චෝදනා එල්ල වී ඇති. තව බරපතල ගණයේ චෝදනා එල්ල වී ඇති කණ්ඩායමක් යලි එකතු වෙලා ඉන්නේ. එතකොට ඔබතුමන්ලගේ අපි කියන ඉතම පිරිසිදු කණ්ඩායම පිරිසකුත් ඉන්නවා එතන. නමුත් පක්ෂ 11ක් ඉන්නවා. ආණ්ඩුවේ කණ්ඩායමකුත් ඉන්නවා. විපක්ෂය සමගි ජන බලවේගය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වෙන පැත්තක ඉන්නවා. දැන් මේ ඔබතුමන්ලගේ ආණ්ඩුවේම හිටපු කණ්ඩායමනේ මේක පිහිටින්නේ. ජනතාව කියන මේ මේ දෙයට ඇහුම් කන් දීමක් එහෙමනම් නැහැ වගේ නේද පේන්නේ. ඔව් මම ඔබ කියන ඒ අදහස සැලකුතු ප්‍රමාණය මමත් ඒ අදහස දරනවා. අත් වශයෙන්ම දැන් මෙතන ඔබ දන්නවා මේ අර්බුදය පටන් ගත්තේ අත ගෝටගෝ හෝම් කියන කතාවක් කියන ඇත්ත. හරි. නමුත් ඔබ දන්නවා ඇති හරියටම අවුරුද්දකට කලින් 2021 අප්‍රේල් මාසේ තමයි පොහොර පිළිබඳ අර්බුදය රජයේ ඒ කියන්නේ නිදාගෙන නැගිටිනකොට ආපු නියෝගය එන්නේ. හරි. ඒක රයින් ලංකාවේ ඒ කියන්නේ රසායනික පොහොර භාවිතාව නැවැත්තුවා. දෙය දුන්න උපදේශක් වගේ. හරි. නවත්තලා ලංකාවේ කෘෂි කර්මාන්තය මහා විශාල අර්බුදයකට ගෙනහිල්ලා ආහාර අර්බුදයකට අපි ගෙනල්ලා තියෙනවා. ආහාර හිඟයකට ගෙනල්ලා තියෙනවා අපි අද. හරි. එතකොට දැන් ඊට ඒ එක තමයි ඔබට මතක ඇති ගොවි උද්ඝෝෂණ පටන් ගත්තේ. ඒ කියන්නේ ලංකාවේ මෙච්චර කාලයක් දැක්කේ නැති ආකාරයේ ගොවි උද්ඝෝෂණ අපි දකින්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක තමයි ටික ටික වර්ධනය වෙලා ඊට පස්සේ ඇවිල්ලා ඔබ තව දේවල් වෙන්න පටන් ගත්තා. ඊට පස්සුව ඔබ දන්නවා අර යුගදනවි බලාගාරය පිළිබඳ ඒ පිළිබඳ අර නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ඒක පවරා දීම පිළිබඳ එතන අර පාවෙන ගෑස් ගබඩා ඉදිරි කිරීම පිළිබඳ මෙයා මේ කරුණු පිළිබඳ ඒ ගිවිසුම් සකස් වෙන වෙලාවේ නැවත මේ ඒ පැත්තේ අර්බුදයක් මතුවෙනවා. එතකොට රජය තුල අපි අත් වශයෙන්ම කොමියුනිස්ට් පක්ෂය හැටියට ගත්තාම අපි ආණ්ඩු පක්ෂයේ ඉන්න සමාජික පක්ෂයක් විතරයි. අපි රජයේ කොටසක් නෙවෙයි. ඒ කියන්නේ අමාත්‍ය මණ්ඩලයේ කොටසක් නෙවෙයි. නමුත් ඒ වෙලාවේ අමාත්‍යවරු කීප දිනෙකම කියන්න පටන් ගත්තන් මේක අමාත්‍ය මණ්ඩලයේවත් කතා කරලා නෙවෙයි මේ කාරණේ පටන් ගත්තේ කියලා. ඒ පදනමින් කොහොමත් ඒක තිබිච්ච කාරණා අරගෙන විශාල ඒ කියන්නේ මේ නොසන්සුන්තාවයක් මත ගැටුමක් නිර්මාණය වුණා රජය තුල ආණ්ඩු පක්ෂය තුල. එතකොට ඒක එළියට ආවා රටට ආවා. අපි මේ පක්ෂ අමතිවරු එළියට ඇවිල්ලා කියන්න පටන් ගත්ත මෙහෙමයි මේක අපිත් එක්ක කතා කරගන්න. ඉතින් මේ විදිහට මෙහෙම එකින් එක වර්ධනය වෙලා ඇවිල්ලා මේ අවුරුද්ද හරියට එනකොට මේකේ අවුරුද්ද මුල විතර වගේ වෙනකොට ජනවාරි පෙබරවාරි වගේ කාල වෙනකොට සාල විදිහට මේ ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්තා. අපි දැක්කා ගෑස් ප්‍රශ්නයක් ඇති වුණා. ගෑස් පුපුරන්න පටන් ගත්ත ගෙවල් වල ඊළඟට වෙන වෙනත් ප්‍රශ්න ඇති වුණා. අපි මේ වෙලාවේ මේ පක්ෂ කිහිපයක් අපි එක්ව ක්‍රියා කරන පක්ෂ කිහිපයක් විසින් අපි රජයට යෝජනා කළා යෝජනාවලියක්. අපි ඒක මුළු රටම හරිමගට කියලා මාර්තු මාසයේ මුල අපි යෝජනාවක් ඉදිරිපත් කළා. දෙවෙනිදා ඉදිරිපත් කරනවා, තුන්වෙනිදා නෝට එළියට දානවා. තුන්වෙනිදා ඒකට මුල් වෙච්ච අමාත්‍යවරු ඉවත් කරනවා. අපි පණිවිඩයක් දුන්න රජයට, රජය කරේ පණිවිඩකාරයොන්ට වෙඩි තැබුව එක. ඉතින් එහෙම තමයි වුනේ. නමුත් එහෙම කරලා මේ ප්‍රශ්නේ එහෙම කරයි කියලා මේ ප්‍රශ්නේ විසඳුනේ නැහනේ. අපි දැක්ක ඊට පස්සේ දිගින් දිගට කොහොමද ගෑස් හිඟය ඇති වෙන්නේ, කොහොමද තෙල් හිඟයකට යන්නේ, පෙට්‍රල් නැති, ඩීසල් නැති, ඊවස් කෑම බීම මිල ඉහළ යන මේ ආදී වශයෙන්. ඉතින් මෙහෙම තමයි මේ ප්‍රශ්නය මතුවේ. ඉතින් එතකොට දැන් අපි මේක මෙහෙම වෙගෙන යනකොට අපි වගකිව යුතු දේශපාලන පක්ෂ විදියට අපි මේකට යෝජනාවක් ඉදිරිපත් කරනවා. අපි මේක කොහොමද විසඳාගන්නේ කියලා යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් එතකොට මේ උදය මේ තියෙන තත්වය අපි මේක ගොඩක් ඇතුළට යන්න පුළුවන්. මේ කාරණේ අපිට විග්‍රහ කරගන්න පුළුවන්. දැන් අවසාන වශයෙන් ගත්තාම මේ මෑත කාලේ ගත්තාම අපිට පේන්නේ ලංකාවට උමනා දේවල් මිලදී ගන්න ඩොලර් නැහැ. එතකොට රට අභ්‍යන්තරේ රුපියලුත් නැහැ. ඩොලරුත් නැහැ, රුපියලුත් නැහැ. ඊළඟට එතකොට දැන් මේ ඩොලර් නැති රුපියල් නැති තත්වයට මේ රට පත්ුනේ මේ එක රැයකින් නෙවෙයි, දවසකින් නෙවෙයි, දෙකකින් නෙවෙයි. මේක අවුරුදු ගණනාවක් පුරා මේ රටේ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ තත්ත්වය ඇති වුනේ. නමුත් වෛද්‍යතුමනි ඔතන සමායන ඔතන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් රටේ ජනතාව කෝටි දෙකක් වෙන රටේ ජනතාව 1,50 ලක්ෂයකට හැකපු ඡන්දදායකින් පිරිසක් ඉන්න රටේ ජනතාව බලාපොරොත්තු ඇතිවනේ මේ මහජන නියෝජිතව පත් කරන්නේ. එයාලට වඩා අපි හොඳට කරනවා කියලා නෝ හැමෝම ඉන්නේ. ඔව්. එතකොට
අඩුම තරමේ මේ පත්තුණු මේ අවුරුදු 74ක කාලයේ පුරා අපි නිදහස ලැබුවාට පස්සේ මේ පත්තුණු රජවල්වල කිසිම කෙනෙකුට බැරි වුණාද මේ ආර්ථික අර්බුදයක් අපේ එනවා එහෙම නැත්නම් අපි මේ රට මේ වගේ මහා විශාල තැනකට පත් වෙනවා අර්බුදයකට ලක් වෙනවා ජනතාව කන්න නැතුව ඖෂධ නැතුව වතුර ටික නැතුව තැනකට පත් වෙනවා කියන දේ පුරෝගතණය කරගන්න කිසිම දේශපාලඥයෙකුට ඒ කියන්නේ අපි බැරි වුණාද සිනුම දේශපාලඥයෝ ෆේල් කියන එකද පුතුමා මේ ඇත්තටම උදේ මෙහෙමයි දැන් අපි 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 අපේ ප්‍රශ්නය හරිම වේදනාසහගතයි හරිම ඒ කියන්නේ ඒක හිතට හරි වේදනාවක් ඒ වගේම ගතට දැනෙන අමාරුවක් තමයි මම පිළිගන්නවා හැබැයි එහෙම වුණත් අපිට හැඟීම් වලට යට වෙලාම අපිට ප්‍රශ්න දිහා බලන්න බෑ අපි මං හිතනවා වඩා විචාරශීලීව ප්‍රශ්න දිහා බලන්න ඕන දැන් ඔය මේ 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 කෙටි කාලය තුල ඔබගෙන් ওই ප්‍රකාශ කිහිපයක් ආවා එකක් ඔබ කිව්වා අවුරුදු 74ක් පුරා ඇයි බැරි වුනේ මේක කරන්න කියලා ඊළඟට ඔබ කිව්වා 225ම එපා කියන එක ඒ සටන් පාටයක් තියෙනව නේද ඒ ඔක්කොම තියෙද්දි තමයි මේ මෙහෙම අපි මේ වගේ අන්තර්වාර ආණ්ඩුවක් හදන්න කියන්නේ මේ ඉන්න අයගෙම්ම කියලා එතකොට නමුත් අපි අපි යථාර්ථවාදී විය යුතුයි නේ උදේ දැන් පළවෙනි කාරණේ මම ඔබ අන්තිමට කියව අවුරුදු 74ක මේ අවුරුදු 74යි කියලා කියන්නේ 1948 ඉඳලා 52යි 22යි ඒ කියන්නේ 48 ඉඳලා 52යි 2000 2000 ඉඳලා 2000 අවුරුදු 20 ඒතන එතනින් තමයි මේ අවුරුදු 74 හැදෙන්නේ ඇත්තටම ඇත්තටම උදය ඒක මම කියනවා ඔබ ඔබ කියන්නේ වෙන මේ රටේ කියන අදහස ඔබ මෙතෙන්දි කිව්වේ ඒක ඔබේ අදහස නොවන්නට පුළුවන් නමුත් ඒක ඇත්ත වශයෙන්ම නොමග යවන සුළු ප්‍රකාශයක් දැන් 40 මම පිළිගන්නවා 77 මම පිළිගන්නවා 77 අභිවෘද්ධි ආර්ථිකයෙන් පස්සේ මේ රටේ කඩාවැටීම සිද්ධ වෙනවා කියන කාරණේ පැහැදිලිව පේන්න තියෙනවා මොකද අපේම කියන ආර්ථිකයක් අපිට හදාගන්න බැරි වෙන 77 අභිවෘද්ධි ආර්ථිකයත් එක්ක වයිදුතුමනේ නමුත් ඔය කියන කාලේ හරි අපි 77න් පස්සේ ඉස්සරහට ගමු ඔව් ඒක තමයි ඒක හරි ඒක හරි මම කියන්නේ අර මම ඔබට කියන්නට උත්සාහ කරේ ඔබතුමා නෙවෙයි හැම තැනම දවස ගානේ හැම තැනම මේ අහනවා ඒක वचनया कि बलुए ऐतामत्म नोम गयु प्रकाश उबने महाविशाल देशपालन नायको मेघ हेम तनम की आया नव हरि वेरदी मे कथा हतली अटे निधास लबन को उदय अभी दाव මේ කටුනායක තිබුණා මේ යුද කඳවුරු ත්‍රිකුණාමලයේ තිබුණා යුද කඳවුරු දැන් මේ යුද කඳවුරු ඉවත් වෙලා තිබුණේ නැද්ද අවුරුදු කීපයක් තුල ඉවත් වුණේ නැද්ද ඊළඟට ඔබට මතක ඇති සිංහල භාෂාව නෙවෙයි අපි කියන්නේ දේශීය භාෂාවන් නෙවෙයි රාජ්‍ය භාෂාවන් තිබුණේ දේශීය භාෂාවන් රාජ්‍ය භාෂාවන් කරගන්න විශේෂම සිංහල එහෙම වුණා දෙමළ භාෂා විධි විධාන පනත ගෙනාවට ඒක කරන්න බැරි වුණා ඒ වෙලාවේ නමුත් ඒකට ඒක බැරි වුණත් සිංහල රාජ්‍ය භාෂාව කිරීම වරදක් නෙවෙයි ඉතින් එතකොට ඒ වගේ දේවල් කරා ඔබට මතක ඇති වරාය ජනසතු බස් ජනසතු වුණා මේ වගේ සාල ජනසතු සේවාවන් නැති වුණා සමාජවාදී රාජ්‍ය පද්ධතිය සමග තානාපති සම්බන්ධකම් ආරම්භ වුණා ඒව නිසා විශාල විදියට රටට ආධාර ලැබුණා අපිට මතකයි ඔරුවල වාණි සංස්ථාව කැලණි ටයර් සංස්ථාව තුල්හිරිය පූගොඩ මේ ආදි වශයෙන් තව මේ 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 ටයර් කෝපරේෂන් එක මේ ආදි වශයෙන් හරිද අපි ලංකාවේ කාර්මික පදනම සකස් වුණේ මේ විදියට ඉතින් එතකොට මේ අපි 40 ගණන් වලින් ඊළඟට අපි කොයිතරම් ඒ කියන්නේ අර්ථසාධක අරමුදල කියන එක ඇති කරන්නේ 57 58 බණ්ඩාරනායක මහත්තයගේ අනු මම හිතන්නේ සියලුම පුද්ගලිකාංශවල සේවකීන් භුක්ති විඳින අර්ථසාධක අරමුදල කොමියුනිස්ට් පක්ෂයේ සටනකින් තමයි මේ ජයග්‍රහණය ලැබෙන්නේ ඉතින් මේ අපි අධ්‍යාපනය දිනු කරන සෞඛ්‍ය දිනු කරන අද අපි විශාල විදියට මේ කතා කරන ඒ ඒ ඒ achievements ඒ ජයග්‍රහණයන් ඒව ඇත්ත වශයෙන්ම ඒවයි ප්‍රතිඵල. ඒ කියන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය. ඉතින් මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නේ අපි මේ මේ ඔය යුගය තුල. හරි. එතකොට ඒ ඔක්කොම කැන්සල් කරන්න බෑ. කැන්සල් කරන්න කතා කරන එක වැරදි. ඊට පස්සේ 77න් මෙහා පැත්තේ ඇත්ත තමයි අපි වෙනත් ගමනක් පටන් ගන්න උදේ. 77 ඉඳලා බලයට පත්වෙච්ච හැම රජයක්ම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ආර්. ප්‍රේමදාස මැතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඊළඟට මේතර කවුද මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඊට පස්සේ ආපහු මේ ඔය අතර රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආදි වශයෙන් නි සියලුම රජයන් ඔවුන් පාට කුමක් වූවත් අඳින ඇඳුම් කුමක් වූවත් ඔවුන් සියලු එක සමානත්වයක් තිබෙන එක තමයි ඔවුන් ඒ එකම එක ආර්ථික ප්‍රතිපත්තීන් වගේක් තමයි ඒ අවුරුදු 44 පුරාම මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ අදත් ඒක තමයි අපි ඔය කියන නව ලිබරල් ආර්ථිකවාදී ආර්ථික ප්‍රතිපත්ති. ඉතින් ඒකේ අපිට මේක ඒ කියන්නේ ආරම්භක යුගය ගැන අපිට හිතා ගන්න පුළුවන් විශේෂම 1977 ජයවර්ධන මැතිතුමා බලයට පත් වෙනවා 6න් 5ක බලයක් සමග. ඔහු
ගේ රජය තමයි මේ විවෘත ආර්ථිකය කියලා මේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල ගේන්නේ. ඊළඟට ඒ වැඩපිළිවෙල ගෙනියන්නට අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කරගන්න තමයි ඔහු විධායක ජනාධිපති ධූරයත් හඳුන්වලා දීලා ඒ වගේම ඒහා සමගාමීව යන මේ මැතිවරණ ක්‍රමය හඳුන්වලා දුන්නේ. ඉතින් එතන තමයි අත් වශයෙන්ම හැරවුම් මේ ඒ කියන්නේ මේ අපේ යුගයේ සිස්ටම් එක වෙනස් වෙන්නේ එතනින් තමයි. ඒ කියන්නේ පැහැදිලිවම ඔබතුමා සඳහන් කරන කාරණේ දැන් අර ඇරිස්ටෝටල් එක සැරයක් කියලා තියෙන එක කාලෙක කියලා තියෙනෝනේ මේ බලයේ තියෙද්දි මිනිසා දූෂණය වෙනවා අධික බලයේ තියෙන තැන මිනිසා අධික ලෙස දූෂණය වෙනවා. දැන් අධික ලෙස ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හයෙන් පහක බලයක් අරගෙන ඇවිල්ලා විධායක ජනාධිපති ක්‍රමයේ ඒ බලතල වෙනස් කරගන්න හදනකොට ඉන් අනුතර වැඩි කාලයක් ඉන්න හම්බෙන්නේ නැහැනේ. දැන් වර්තමානයේ තුල අපි නොහිතන විදිහේ මහා විශාල ජනමරමක් ලැබෙනෝනේ සියලුම දෙනා මේ කාලයක මෙවන් වූ වකමානුවක ගන්න පුළුවන් කියන ඡන්ද ප්‍රමාණයකට වඩා 69 ලක්ෂයක මහා විශාල ඡන්ද ප්‍රමාණයක් මේ වර්තමාන පාලකීන් විසින් ලබා ගන්නනේ ඔබතුමා නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන ආණ්ඩුව. ඔව්. ඒ කියන්නේ වැඩි බලය එන හැම සැරේකම මේ වැඩි බලයේ තණ්හාවත් එක්ක පිරිහීමක් තමයි ඇති වෙන්නේ රටට. ඔබ කියන ඒ කාරණෙත් ඇත්ත. මොකද බලය දූෂිතයි, ඒ කියන්නේ අතිශයින්ම බලය වැඩි වුණාම මේ දූෂණයත් අතිශයින්ම සිද්ධ වෙනවා. ඒක තමයි ඒ කියන කතාව. දැන් මේ රජය ගත්තාම මේ රජයටත් තුනෙන් දෙකක බලයක් ලැබෙනවා. ඒ තුනෙන් දෙකක බලය අත් වශයෙන්ම ඔබ දන්නවා මේ රජයේ බලයටපත් වෙන්නේ අවස්ථා දෙකකදීනේ මේ රජය. ඔබට මතක ඇති මුලින් ජනාධිපතිවරණය ओहु जनाधिपतिवर्णे जाग्रहणे करला देदास दहनमे महिता नवंबर मासे देदास दाहते अगोस्तु තමයි පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ 2020 අගෝස්තු. එතකොට ඒ කියන්නේ මාස 9ක් විතරම 9ක් 10ක් විතරම තියෙනවා. ඊට පස්සේ ඒ කාලයත් ඊට පස්සේ මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කාලයත් ගත්තොත් පොයි වෙනසකුත් රජය ක්‍රියා කරපු ආකාරය ආර්ථිකය හසුරවපු ආකාරය මම හිතන්නේ ඍජුවම බලපෑවා ද අපි තියෙන අර්බුදයට. හැබැයි අපි පිළිගන්නවා අපි අපේ කියවීම අපි තේරුම් ගන්න ආකාරය තමයි මේ පහුගිය අවුරුදු දශක ගණනාවක් තිස්සේ ගෙනියපු ආර්ථික ප්‍රතිපත්තීන් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්ත්වය ඇති වුනේ. ඒක උත්සන්න වුණා අත්වශයෙන්ම කොවිඩ් වසංගතය විසිනුත්. නමුත් මේ රජය ක්‍රියා කරපු ඉතාමත්ම අදූරදර්ශී ඉතාමත්ම අඥාන වැඩපිළිවෙල හරහා තමයි මේ තරම්ම නරක විදියට ගිහිල්ලා මම කියන්නේ අපි මේ තත්වයට පත් වුනේ. ඔබ ප්‍රශ්න අහන විදියට අපි සාකච්ඡා කරන්න පුළුවන් ඒක. හරි. ඊළඟට මම එන්න කාරණේ. දැන් අපි දැක්කා මල්ලතු මහනායක හිමියන් දේශපාලනඥයින්ට දොර වැහුවා. නමුත් අද දොර විවෘත කරනවා ලෝයස්ලට. ඒ වගේම තමයි මේ අරගලයේ ඉඳලා ඉන්න තරුණයින්ට උන්ට සාකච්ඡා කරන්න අවස්ථාවක් උන්වහන්සේලා ලබා දෙනවා. උන්වහන්සේ පැහැදිලිවම කියනවා මේ දේශපාලචින් කියන දේ අහන්නේ නැහැ. මා විශේෂයෙන්ම බෞද්ධාගමික පසුබිමක් තියෙන මේ තේරවාදයේ මුදුන් මල්කඩ වගේ තියෙන රටක්. හැබැයි මහානායක හාමුදුරුවෝ කියන දේත් අහන්නේ නැති තත්වයකට දේශපාලචින් පත් වෙනවා නම් උන්වහන්සේලා මින් අනතුරුව ඔවුන් සමග කිසිම එවැනි හෝමාරුවක් ගණදෙනුවක් සිදු කරන්නේ නැහැ කියන කාරණය. එවන් වූ බරපතල මා හිතන්නේ ඉතිහාසයේ මෙවන් වූ චෝදනාවකට ලක් වෙන පළමු කණ්ඩායම වෙන්න ඇති මේ වත්මන් පාලකයන්. එවන් අවස්ථාවකත් නැවත මං අර ප්‍රශ්නෙට එනවා. ඒ චෝදනාවට ලක් වෙලා ඉන්න රජයේම කණ්ඩායම් එකතු වෙලා ආණ්ඩුවේම කණ්ඩායම් එකතු වෙලා මේ ආණ්ඩු හදන්න නැතු අන්තර්කාලීන හෝ සර්වපාක්ෂික බැරිද වෙන යම් හෝ තීරණයකට තීන්දුවකට යන්න. උදේ දැන් ඒක තමයි අපි මම මුලිනුත් අපි ඒ කියන්නේ මං මුලිනුත් මම කත් කිව්වේ ඒකයි. අපි මං හිතන්නේ මේ ප්‍රශ්නය දිහා යථාර්ථවාදීව බලන්න ඕනයි කියලා. දැන් අපිට අපි දැන් විශාල අර්බුදයක ඉන්නේ රයිට්. මේ වෙලාවේ මට අර්බුදය ගැන කියන්න ඕනේ නැහැ නේ. අපි දන්නවනේ ඒ කියන්නේ අපිට බෙහෙත් නැහැ, කෑම බීම නැහැ, තෙල් නැහැ, ගෑස් නැහැ, ලයිට් නැහැ. මේට වඩා දෙයක් වෙන්න බෑ. හැමදා උදේ නැගිටලා බලනකොට දැන් උදේ මිල එකක්, හවස තව මිලක්, හෙට උදේට තව මිලක්. මේ විදියට මං කියන්නේ තව බොහෝම සුළු කාලයක් තුල මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තැනටම යනවා. ඒතකොට ඒතෙන්ට ගියාට පස්සේ අත්ත වශයෙන්ම කුමක් සිදුවේදයි කියලා කියන්න බෑ. දැන් ඔබ කිව්වා මේ ගෝල් ෆේස් ගැන නිතරම කිව්වා. අත්ත වශයෙන්ම ගෝල් ෆේස් ගත්තාම අපිට පේනවා මේ
අපිට පේනවා එතන ඉන්නේ තාමත් එතන එතන ඉන්නේ දැන උගත්කම් තියෙන ඒ වගේ පිරිස් විවිධ කණ්ඩායම් කන්න බොන්න නැති වෙන්නට පුළුවන් මුලින්ම නැති වෙන්න පුළුවන් පිරිස් නෙවෙයි එතන ඉන්නේ ඒ පිරිස් ගම් රටවල් වල ඒවයි ගම් රටවල් වල නගර වල ඒවයි විරෝධතා තියෙනවා නමුත් එවැනි පුද්ගලයින් පාරට බැස්සොත් සිය දහස් ගණනින් ගම් නගර වල් වල මං හිතනවා තත්වය බොහෝ දරුණු වේවි प्रश्नय उदय मे तीन तत्व अतुले अन मूलिक प्रश्न मुखद मम तेरूंगोर प्रश्न वाली अरवेला लाइट कपूस तमाइ मंगित मेत काले मे प्रश्न मेम पुपुरपुदस पय दहा लाइट कपुआ එහෙම කපන්න වුණා ඊට පස්සේ ඉතින් අපි දැන් ඊට පස්සේ බොහෝ බොහෝ ප්‍රශ්න අදත් දැන් ගෑස් නැහැ ගෑස් සිලින්ඩර් තුන් මොකද 30,000 දවසකට දෙන්නේ සත්‍ය දෙකක්වත් නැනගන් නියමිත විදිහට ලැබෙන්නේ නැති වෙනවා ලැබෙන්නේ නැහැ ඉතින් එතකොට දැන් මේ ප්‍රශ්න ටිකක් තියෙනවනේ මේ දේශපාලන පක්ෂනේ මේ ආණ්ඩු කරන්නේ අපේ ආණ්ඩු ක්‍රමයේ සකස් වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂවකයක් තියෙනවා ඒ වෙයි කට්ටියක් තේරිලා යනවා පාර්ලිමේන්තුවට ඒක කියන ව්‍යවස්ථාදායකය කියලා එතන තමයි මේ ඒකෙන් තමයි ආණ්ඩුව කරන්නේ එතනින් තමයි ඇමතිවරු තෝරන්නේ විදායකය කියලා ජනාධිපතිවරයා තීරණ ඍජුව නමුත් ඇමතිවරු ඇමති මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය ජනාධිපති සමග තමයි රට පාලනය කරන්නේ මේ ඇමතිවරු අග්‍රාමාත්‍යවරයා තෝරන්නේ තීරණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දැන් එතකොට මේක තමයි අපේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාගත තත්ත්වය දැන් අපි මෙහෙම තත්ත්වයකට මුහුණ දීලා තියෙනකොට මේ ප්‍රශ්න අපි විසඳගන්නේ කොහොමද කොහොමද ගෑස් ගේන්නේ මේ රටට කොහොමද බෙහෙත් ගේන්නේ ඖෂධ ගේන්නේ කොහොමද කොහොමද පෙට්‍රල් දෙන්නේ කොහොමද ඩීසල් දෙන්නේ මේ බඩු මිල ඉහළ යන එක නවත්තන්නේ කොහොමද ඇයි බඩු මිල දවස ගානේ ඉහළ යන්නේ රුපියල දවස ගානේ ඒකේ අගය පල්ලෙහාට යනවා ඇයි ඒ පල්ලෙහාට යන්නේ ඒක ඩොලරයකට සාපේක්ෂව යන්නේ රුපියල ස්ථාවරව පවත්වා ගන්න අපිට මොකක්ද ඕන මූලිකවම අපිට ඕන ඩොලර් ටිකක් පොඩ්ඩක් නෙමෙයි ඩොලර් කෝටි 400ක් 500ක් අපිට ඕන අපේ සංචිතයට මේක ගේන්න ඕන ඉතින් මෙන්න මේව තමයි තියෙන ක්ෂණිකවම අපි මුහුණ දෙන ප්‍රශ්න ගෝඨාභය ඉවත් කර ගැනීමවත් වෙන මොකක්වත් නෙවෙයි මෙන්න මේ ප්‍රශ්න ටික අපි මේ රටේ ජනතාව වෙනුවෙන් විසඳලා දිය යුතුයි මේ බලේ ඉන්නයි ඉතින් එතකොට මේක විසඳ ගන්න සකස් කරන වැඩපිළිවෙල දැන් අපිට ඕන අපිට ආණ්ඩුවක් ඕන නේද ඒකට ආණ්ඩුවක් නැතුව කොහොමද දැන් දැන් අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳ විවිධ කාරණා තියෙනවා නමුත් දැන් ඒකනේ ගිහිල්ලා තියෙනවානේ දැන් ඒ නෙගෝෂියේෂන්ස් ඒ සාකච්ඡාවල් ඒ වැඩපිළිවෙල වලට මෙතන ඇමති මණ්ඩලයක් ඉන්න එපැයි අගමැති කෙනෙක් ඉන්න එපැයි හරි අපිට දැන් තියෙන ප්‍රශ්නය තමයි ක්‍රෙඩිබල් ක්‍රෙඩිබිලිටි එක පිළිබඳ විශ්වසනීය අමාත්‍ය මණ්ඩලයක් ඒ මේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් විශ්වසනීය අග්‍රාමාත්‍යවරයෙක් විශ්වසනීය අමාත්‍ය මණ්ඩලයක් මේ රටේ තියෙන්නට ඕන. වහාම ඒක ඇති කරගන්න ඕනේ. ඒක රජයක් ඇති කරගන්නට ඕන. එහෙම කරගත්තේ නැත්නම් අපි මේ ප්‍රශ්නේ අපි මං හිතනවා ඒ කියන්නේ මේක තවත් සාල විදියට පුපුරලා යනවා. ලේකම් දුන්නේ ඉතින් එතකොට ඒකයි ප්‍රශ්නේ. ඔව් ඔව් දැන් ඔබතුමා කියන කතාව හරි. දැන් අපිට අනිවාර්යයෙන්ම රටක ආණ්ඩුවක් නැතිනම් IMF එකට ගිහිල්ලා ඉවරලා මේ අරයට මෙයාට සල්ලි දෙන්නේ කවර දෙන්නේ නැහැ. ඔබතුමා කියන හරියට හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ප්‍රශ්න ටික එන්න පටන්ගෙන අපි ගත්තොත් ජනවාරි මාසේ වගේ ඉඳලා මේ ප්‍රශ්න ටික හිමින් හිමින් එනවනේ. ඊටාම බරපතල තත්ත්වයට එන්න පෙබරවාරි මාර්තු වෙනකොට ඊටාම බරපතල තත්ත්වයට පත් වෙමින් එනවා. එතකොට ඉන්නෙත් මේ ජනාධිපති මේ අගමැති මේ ආණ්ඩුව. ජනවාරිත් එහෙම පෙබරවාරිත් එහෙමයි. මාර්තු දැන් මැයි වෙනකොටත් මේ ජනාධිපති මේ අගමැති මේ ආණ්ඩුව දැන් මෙච්චර කාලයක් ඒ ආයතන විසඳුම් හොයාගන්න බැරි වුණා නම් ඒතුළු මේ නැවතපත් වෙන්න යන්නේ විපක්ෂයේ කවුරුත් මේකට සහභාගී වෙන තත්ත්වයක් අපිට පේන්නේ නැහැනේ මම මේ මගේ තර්කය තියෙන්නේ එහෙමනම් දැන් මේ ඉන්න කණ්ඩායමට විසඳුම් හොයාගන්න බැරුව දැන් නැවතත් ආයෙත් කණ්ඩායමක් හදලා අන්න වෙනත් නමකින් ඇවිල්ලා කොහොමද මේ ප්‍රශ්නට උත්තර හොයන්නේ එහෙමනම් දැන් එහෙම නැත්නම් ගිය මාසේ මේකට උත්තර හොයන්න තිබුණානේ අපිට ඇයි බැරි යෝජනා කරන්න මේ දේශපාලනික රාමුව තුළ අපේ සම්ප්‍රදායය වෙන්න පුළුවන් මහජන නියෝජිතයින්පත් කරන මේ මහජන නියෝජිතයින් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් තමයි මේ තීන්දුව తీරන ගන්න ඕනේ. ඒකෙන්ම තමයි සමන්විත වෙන්න ඕනේ. ඇයි ඔබතුමාලට බැරි විශේෂඥ කණ්ඩායමක් පත් කරගන්න? උදාහරණයකට අපි ගමු සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉහළම තනතුරු වල ඉන්න අපිට කෙනෙක් දෙන්නේ ද ඔබතුමා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉහළ ඔබතුමා බොහොම දැනුමක් තියෙන කෙනෙක්.
ඔබතුමාගේ ඒ කමිටුවට ඇතුළත් වෙනවා ඊට සැපි දන්නවා ලොකුම ප්‍රශ්නයක් තියෙනවා අපිට කෘෂිකර්ම ශාස්ත්‍රය තුළ අපි මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක බුද්ධි මාරමගේ වැනි බොහොම විද්වතුන් ඉන්නවා අපි අනිත් පැත්තෙන් ගත්තොත් අපිට ආර්ථික ප්‍රශ්නයක් නැහැ අපි දේශපාලනඥයින් අවශ්‍ය නැ ආචාර්ය හර්ෂද සිල්වා වගේ අය වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ වර්තමාන ආණ්ඩුව තුළ තව ඉන්න ඒ වගේ දේශපාලනඥයින් වෙන්න පුළුවන් මේ මේ විදිහට හදාගත්ත මේ විද්වතුන්ගෙන් සමන්විත වෙන කණ්ඩායමක් හදලා ඒ අය උපදෙස් දීලා ඇයි මේ සිස්ටම් එක හදාගන්න තාම බැරි වුනේ अरगले දැන් ඒ අය වුණත් යෝජනා කරන්නේ ව්‍යවස්ථාව තුල මේක විසඳන්නනේ හරි එතකොට දැන් අද මම දැක්කා නීතිඥ සංගමය වුන් ගිහිල්ලා වුන් කියන්නේ ව්‍යවස්ථාව තුල වුන් කියනවා ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා හැබැයි වෙනස් කරන්න කියන්නේ ව්‍යවස්ථාව තුල එතකොට ව්‍යවස්ථාව තුල තමයි අපි මේ ප්‍රශ්නේ විසඳගන්න සාවෙන්න මම හිතන අරගල ඊදිලා ඉන්න තරුණයින් ඒ වගේ සඳහනක් සිදු කරන්නේ නැහැ වුන් කියන්නේ මේ පාලනය සම්පූර්ණයෙන් වෙනස් වෙලා අලුත් පාලනයකට බුද්ධිමත් මම ඔය කිව්ව කණ්ඩායමක් බුද්ධිමත් පිරිසකට මේ පාලනයක් දෙන්න කියන කතාව සාලි පිරිස මැතිතුමත් එක්ක තිබ්බ සාකච්ඡාවයි තමයි ව්‍යවස්ථාදායක මම දැන් ප්‍රකාශ ඔව් නෑ මම හිතන්නේ ගෝල් ෆේස් එකේ වුණත් ඒ අරගලේ වුණත් වුන් ව්‍යවස්ථාවට පිටින් යන්න කියන අදහසක් මම ඇහිලා නෑ එතකොට ඒ කියන්නේ එහෙනම් ඒක විප්ලවීය වෙනසක් නේ එහෙමනම් උදේ ඒක විප්ලවීය වෙනසක් අපි විප්ලව දැකලා තියෙනවා ලෝකේ අපි විප්ලවණය පෙනී සිටින පිරිසක් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ විප්ලව වලට අපි අකමැත්තකුත් නැහැ නමුත් දැනට එහෙම එකක් නැහැ න්‍යාය පත්‍රයේ හරිද එතකොට දැන් අපි ඉදිරිපත් කරපු යෝජනාව මොකද දැන් මම ඔබ කිව්වා මේ ඔබ කිව්වා අපි කවුරුත් දන්නවා ඉතාමත්ම අප්‍රසාදයට පත් වෙලා තියෙනවා දැන් තියෙන රජය හරිද දැන් තියෙන රජය ඉතින් ඒක නිසාම තමයි වුමනා කරලා තියෙන්නේ සර්වපාක්ෂික සහභාගීත්වයක් මේ මොකද විශ්වසනීයත්වයක් ඇති කරගන්න ඕන එකක් ජනතාවට අනිත් එක ජාත්‍යන්තරයට මේ මේ විශ්වසනීයභාවය ඇති කරගන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථා දායකය තුල ඉන්න ඒ ප්‍රධාන දේශපාලන බලවේග සියල්ලගේම සහභාගීත්වය දැන් එතකොට අපිට කියන්න බෑ හැබැයි නෑ ඔයා එන්න අපේ ආණ්ඩුවට එහෙම එකක් නෙවෙයි මේක එහෙම එකක් නෙවෙයි. ඒ කියන්නේ අපි කාගේවත් ආණ්ඩුවට කවුරුවත් යනවයි කියන එක නෙවෙයි. ඔවුන් එක් වෙලා සකස් කරගත්තු ආණ්ඩුවක් බවට පත් කරගන්න ඕනේ මේක. ඒක නිසා තමයි අපි අත වශයෙන්ම මේ අපි ඉදිරිපත් කරපු යෝජනාව උදේ අපි කරුණු 11ක ලියවිල්ලක් අපි ඉදිරිපත් කරා මුලින්ම. ඒ කරුණු 11ේ ලියවිල්ලේ අපි කිව්වා අපි අන්තර්කාලීන සර්වපාක්ෂික රජයකට යා යුතුයි. හැබැයි ඒ රජය සකස් වී ඒකට පසුබිම සකස් විය යුත්තේ මෙන්න මේ ආකාරයටයි. පළවෙනි කාරණේ අපි කිව්වා මේ සර්වපාක්ෂික රජයට සම්බන්ධ වන්නට කැමති පක්ෂවල නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවිය යුතුයි මේ ජාතික සභාව ඒ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලයක් අමාත්‍ය ධූර අමාත්‍ය අමාත්‍යංශ සකස් කළ යුතුයි විද්‍යාත්මක පදනමක ඉඳලා ජාතික සභාවේ නිර්දේශය මත නවග්‍රාමාත්‍යවරයෙක් නවග්‍රාමාත්‍යවරයෙක් මහින්ද රාජපක්ෂ මහතා නොවේ නවග්‍රාමාත්‍යවරයෙක් පත් කළ යුතුය ඒ ජාතික සභාවේ නිර්දේශය මත 20 දෙනෙකුට නොවැඩි සම 15ක් වගේ නැත්නම් 16ක් 17ක වගේ අමාත්‍යවරුන් පිරිසක් ඒ ජාතික ඒ සභාවේ උපදේශ මේ උපදේශ මත ඒ ජාතික සභාවේ උපදේශ මත අමාත්‍යංශවල ලේකම්වරුන් පත් කළ යුතුය ඒ ජාතික සභාවේ උපදෙස් මත හැම අමාත්‍යංශයකටම විශේෂඥ කණ්ඩායමක් 10 දෙනෙකුට නොවැඩි විශේෂඥ කණ්ඩායමක් පත් කළ යුතුයි අමාත්‍යවරයාට උපදෙස් දෙන්න. ඒ ජාතික සභාවේ උපදෙස් මත ආර්ථික සභාවක් පිහිටුවිය යුතුයි රටේ ආර්ථික ප්‍රශ්න වහාම විසඳා ගැනීම සඳහා. ඒ ආර්ථික සභාවේ මග පෙන්වීම මත ජනතාව මුහුණ දෙමින් තියෙන උග්‍ර ආහාර ඖෂධ තෙල් ගෑස් එතන මේ කෘෂිකාර්මික ප්‍රශ්න කර්මාන්ත වලට අවශ්‍ය යෙදුම් මේ ආදී ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වහාම පියවර ගත යුතුයි. අවසානයේ ඉත පුළුවන් හැකිතරම් ඉක්මනට නව මැතිවරණයකට යා යුතුයි. ඒ යන්නට ප්‍රථම 19 වෙනි වැඩි දියුණු කරන ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කළ යුතුයි. බලතල අඩු කළ යුතුයි. ඒ සඳහා අපි යෝජනාවකුත් ඉදිරිපත් කළා. වැඩි දියුණු කරපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඉතින් මෙන්න මේක තමයි යෝජනාව. පැහැදිලි.
මහිතන්නේ වෛද්‍යතුමනි ඔබතුමා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා එතුමා පැහැදිලි ලෙසම මේ කියපු කාරණා ප්‍රයාත්මක කරන්නට හැකි පරිසරයක් නිර්මාණය වෙනවා නම් ඒ රටේ මේ මොහොතේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරනවා නෝ අනුමානයි මොකද රටේ ජනතාව ඉල්ලන බොහෝ ඉල්ලීම් වල මහිතන්නේ අන්තර්ගතයක් ඒ තුල තිබෙනවා දකින්නට පුළුවන් ෂණික විසඳුම් හොයන්නට බෑ මේ ප්‍රශ්නෙට ෂණික විසඳුම් හොයන්නට ගිහිලා සිද්ධ වෙන්නේ අපි තවත් අමාරුවකට වැටෙනවා වෙන්නට පුළුවන් ඒ නිසා රටේ ජනතාවගේ හඬට ඇහුම්කන් දීම අත්‍යවශ්‍ය වෙනවා හැබැයි අපි ව්‍යවස්ථානුකූලව රටේ නීතියට අනුව ගරු කරමින් සහ අවංකව ඒ කටයුත්ත පාලකයන් සිදු කළ යුතුයි හොඳ යෝජනා මාලාවක් අපි කතා කරමු කොමියුනිස්ට් පක්ෂය කොතනද ඉන්නේ මේ කාරණයේදී ඔවුන්ගේ ඉදිරිය කුමක්ද අපි තවත් කතා කරමු. තව බොහෝ දේවල් තියෙනවා. ඔබේ ප්‍රශ්න වලට විසඳුම් කොහොමද කොමියුනිස්ට් පක්ෂය යෝජනා කරන්නේ? වර්තමානයේ ආණ්ඩුවත් ඉස්සරහට පත් වෙන ආණ්ඩුවත් කොහොමද ඔබේ ප්‍රශ්න විසඳන්නේ? අපි කෙටි විරාමයකට යනවා. ඉන් අනතුරු යලි සාකච්ඡා කරමු. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විශේෂඥ වෛද්‍ය ජීවිරසිංහ මහතා සමගයි අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ සුලිය වැඩසටහන තුලින්. අපි වැඩසටහන ආරම්භයේදී සාකච්ඡා කළේ වර්තමානයේ මේ මොහොත වන විට මේ පැය කිහිපය තුළ මතුවී ඇති අලුත්ම දේශපාලනික තත්ත්වයන් පිළිබඳව ඒ වගේම මීට බොහෝ කාලයකට කලින් ඉඳලා අපිට ආපු ප්‍රශ්න වලට ඇයි අපිට විසඳුම් හොයාගන්න බැරි වුණේ අපේ දේශපාලචින්ට ඇයි මෙය දකින්නට බැරි වුණේ කියන කාරණේ අපි හොයාගෙන යාමේදී ඉතිහාසයේ කරුණු කාරණා පිළිබඳවත් ලේකම්තුමා බොහොම අපූර්ව පැහැදිලි කිරීමක් සිදු කළා. මොකද ඉතිහාසය අමතක කරලා අපිට වර්තමානයට එන්නට බෑ. ඒ වගේම තමයි අපිට අනාගතයට යන්නටත් බෑ. ඉතින් ඒ නිසා ඒ ඉතිහාසය ඔබ දැනගන්නවා වගේම ඉල්ලීමක් කරනවා ආදරණීය දේශපාලචින්නි ඔබත් ඒ ඉතිහාසය කියවන්න. මම හිතන්නේ එතුමා බොහොම ආදර්ශවත් චරිතයක් කියවී ඉතිහාසය ගැන කතා කරලා මේ සම්පින්නනයක් සිදු කිරීම සම්බන්ධයෙන් හොඳයි. දැන් අද දවසේදී ලේකම්තුමනි මේ අද හවස් භාගයේ වෙන විට අපිට වාර්තා වෙනවා සමගි ජන බලවේගය විශ්වාසභංග එකක් නෙමෙයි දෙකක් ඉදිරිපත් කරනවා. මොකද ඉම්පීච්මන්ට් එකක් දෝෂාභියෝගයක් ගේන්න කාලය මදි වෙන නිසා ඔවුන් ඉදිරිපත් කරන දෝෂාභියෝගයට ඔවුන් විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා. ඒකෙදි එකක් ජනාධිපතිවරයාට අනිත් එක අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට. මේ ඡන්දයක් આવුත් ඡන්දෙ දෙනවද කොමියුනිස්ට් පක්ෂය? මෙතන කාරණේ තියෙන්නේ විශ්වාසභංගයක් ජනාධිපතිවරයාට විරුද්ධව ගෙන විශ්වාසභංගයක් උදේ ඒකේ ඒක ඉතින් සාකච්ඡාවකට හොඳයි පාර්ලිමේන්තුවේ කරුණු සාකච්ඡා කරන්න. ඉතින් ඒක විශ්වාසභංගයේ සම්මත වුණත් සම්මත නුනත් ඒක ජනාධිපතිවරයාට බලපාන්නේ නැහැ ඔහුගේ ධූරය සම්බන්ධව. අපි දන්නවා ජනාධිපතිවරයෙක් අයින් වෙන්න පුළුවන් ක්‍රම දෙකටයිනේ විධායක ජනාධිපතිවරයා. එක්කෝ ඔහු ඉල්ලාස්විය යුතුයි, එහෙම නැත්නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනෙන්නට ඕන. එතකොට විශ්වාසභංගයක් ජනාධිපතිවරයාට විරුද්ධව ගෙනීම පිළිබඳ අපේ ව්‍යවස්ථාවේ ඔහු ඉවත් කිරීමට විශ්වාසභංගයකින් පුළුවන් කියලා අපේ ව්‍යවස්ථාවේ එහෙම ප්‍රතිපාදන නැහැ. මම ව්‍යවස්ථා විශාරදයක් නෙමෙයි, හැබැයි මට සාමාන්‍ය දැනීමක් තියෙනවා. එතකොට ඔහු එහෙම ප්‍රතිපාදන නැහැ. දෙවෙනි කාරණය ඔබ අහනවා විශ්වාසභංගය රජයට විරුද්ධව. රජය දැන් රජ විශ්වාසභංගයක් ගේන්නේ නැවත වතාවක් රජයට විරුද්ධව. ඒ කියන්නේ ඒ රජය පරාජය කරන්න. සමහර විට ගේනවා රජය පරාජය කරන්න නෙවෙයි රජයට විවේචන කරන්න. දැන් අපි සමහර වෙලාවල් වල බරපතල ප්‍රශ්නයක් ඇති වුණාම පුද්ගලයෙක්ගේ අමාත්‍යවරයෙක්ගේ සමහර රජයේ අපිට මේ රජය පරාජය කරන්න නැත්නම් පුද්ගලයා පරාජය කරන්න තරම් අවශ්‍ය තරමට ඡන්ද නැහැ. ඒත් අපි ගේනවා විශ්වාස මංගේ. මොකද ඒ ප්‍රශ්නය මතු කරලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් ඇති කරන්න. ඉතින් මම දන්නේ නැහැ මෙතන සමගි ජන බලවේගය කල්පනා කරන්නේ ඒකෙන් මොකද්ද කියලා. ඒ කියන්නේ සාකච්ඡාවක් ඇති කරන්නද, එහෙම නැත්නම් මේ රජය පරාජයට පත් කරන්නද කියලා. දැන් එලිපිට කියන කතාවල් වලින් නම් පේන්නේ ආණ්ඩුව පරාජය කරන්න තමයි ඔවුන්ට අවශ්‍ය කියලා. උදය ආණ්ඩුව පරාජය කරාට පස්සේ මොකද්ද වෙන්නේ? නව ආණ්ඩුවක් ඇති කරනවා. නව ආණ්ඩුවක් හදන්න ඕනනේ. දැන් සමගි ජන බලවේගයට මන්ත්‍රීවරු කී දෙනාද ඉන්නේ පාර්ලිමේන්තුවේ? ඒ ඒ පක්ෂයට තනිවම ගත්තාම මන්ත්‍රීවරු 50 ගානක් ඉදී. ඒ කියන්නේ අර කණ්ඩායමත් එක්ක. ඉතින් 53කට බැහැනේ ආණ්ඩුවක් හදන්න. ඉතින් එහෙමනම් මේ විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජය කරන්න නම් කල්පනා කරන්නේ. එතකොට අනිකුත් පක්ෂ සමග සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ ඇතුලේ
ඒ කියන්නේ අපි හිතමුකෝ අපිත් නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඔවුන් සමගත් සාකච්ඡා කරලා එකඟතාවයන් නැති කරගෙන ඊට පස්සේ මේ ඡන්දයෙන් පස්සේ අපි ආණ්ඩුව පිටවන්නේ මෙහෙමයි කියලා එහෙම සාකච්ඡාවක් තියෙන්න එපැයි එහෙම සාකච්ඡාවක් මම දන්න තරමට සමගි ජන බලවේගයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් එක්ක කරලා නැහැ කරලා නැහැ ඉතින් ඔවුන් එතකොට ඔබට ඔබ ඔබට මම හිතන ඔබ පිළිගනීවි එහෙම මේ ඔවුන් ගේනවා යෝජනාවක් ඒකට අනිත් අය නිතැතිම්ම ඔවුන් සහයෝගය දිය යුතුයි කියලා එකක් තියන්නට බෑනේ මං කියන්නේ වගකිව යුතු දේශපාලන පක්ෂ නායකයෝ එහෙම ක්‍රියා කරන්න බෑනේ ඉතින් එහෙම තත්ත්වයක් මේ ගැන තියෙන්නේ ඉතින් ඒ කියන්නේ ඔබ ඔබ පැහැදිලි ඔබ කියන කාරණේ පැහැදිලි මොකද සාකච්ඡාවක් නැතුව එකපාර්ශ්වම ගේන යෝජනාවකට මේ ඒකට ඡන්දය දෙන්න බෑ රටේ වගකිව යුතු ජනතාව වගකිව යුතු පුද්ගලයන් විදිහට තමයි මහජන නියෝජිතින් පත් කරලා තියෙන්නේ ඒ වගේ වෙලාවක විශ්වාසභංග යෝජනාවක් මේ වෙලාවේ ආණ්ඩුවට ගෙනල්ලා ආණ්ඩුව පරාජය කරනද ඔබතුමාව පරාජය කරන්නද කියන කාරණේ ඔව් දැන් ඇහින්නේ එහෙම මට තව ප්‍රශ්නයක් එනවා ඔබතුමාව කියන මතු කරන කාරණාත් එක්ක ආණ්ඩුව පරාජය කරන්නද ආණ්ඩුව ශක්තිමත් කරන්නද මේ එහෙමනම් මේක ගේන්නේ මොකද මේක පරාජය වුණොත් ආණ්ඩුව ශක්තිමත් වෙනවා ඔබ ඉතාමත්ම නිවැරදි ඔබගේ ඒ තක්සේරුව උදය අපිටත් තියෙනවා ඒ සැකය මේක මේ මේ යම් විදියකින් මේ යෝජනාව පරාජය වුණොත් පාර්ලිමේන්තුව ඇතුලේ ඇත්ත වශයෙන්ම පවතින රජය ශක්තිමත් වෙනවා ඒකින් මේ කියන්නේ විශාල විදියට ප්‍රහාරයට ලක් වෙලා තුවාල ලැබලා හතර අපි හතර ගැටි වැටිලා වගේ ඉන්න තත්වයක් තුල උන්ට ඔක්සිජන් ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් මෙහිම මේ තරම්ම වගකීම් විරහිත විදියට කොහොමද සජිත් ප්‍රේමදාස මහත්මයා ක්‍රියා කරන්න කියන එක මට හිතාගන්න බෑ. ඔහු කල්පනා කරනවද ඔහුගේන ඕනම දෙයකට අනිත් සියලුම පක්ෂ එකහඬින් එක ඇවිල්ලා මේ සහයෝගය දෙන්න ඕන කියලා. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්න බෑ. ඔහුට වගකීමක් තියෙනවා නම් ඔහුට මේ ඔහුට මං අපි මේ මේ අවුරුදු මම හිතන්නේ 10 15ක් පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලෙක්. ඉතින් එතකොට ඔහුට මේ මේ මේක නොතේරෙන්න හේතුවක් නැහැ. ඉතින් එහෙමනම් ඉතාමත්ම සාධාරණයි ඔබ මතු කරන ප්‍රශ්නය මේක රජය ශක්තිමත් කිරීමට ගන්නා වෑයමක්ද කියලා. තව ප්‍රශ්නයක් මට අනිත් පැත්තට එනවා. එහෙමනම් මේක බැලු බැල්මට පේනව නේද? ආණ්ඩුවත් එක්ක ගහන ඩීල් එකක්ද නැත්නම් ජනතාව අන්දන්න කරන වැඩක්ද? ඇත්ත වශයෙන්ම ඒක ජනතාව ඉස්සරහායි ප්‍රශ්නය තබන්නට ඕන. දැන් ආණ්ඩුව ඉවත් කරන එක නම් මේ අරමුණ මේ මේ යෝජනාවේ ඇයි එයාට එන්න බැරි මේ අන්තර්කාලීන රජයට? අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා කියනවා නම් අන්තර්කාලීන රජයක් පිහිටවන්න කියලා ලංකාවේ සියලුම වෘත්තීය වේදීන් කියලා කියා හිටිනවා නම් බුද්ධිමතුන් කියා හිටිනවා නම් එතකොට මැතිවරණ කොමිසම ඉල්ලා හිටිනවා නම් මැතිවරණ කොමිසම ඉල්ලා හිටිනවා නම් එතකොට සියලුම ආගමික නායකයන් අනිකුත් ආගමික නායකයන් ඉල්ලා සිටිනවා නම් සාමාන්‍ය ජනතාව ඉල්ලා සිටිනවා නම් එතකොට අනිත් හැම බොහෝ ශේෂ්ත්‍රවල හැම පුවත්පතකම කතෘවරු කතුවැකි ලිව්වා අන්තර්කාලීන ආණ්ඩුවකට යන්න කියලා කතුවැකි හරි එතකොට එහෙම තත්වයක් තියෙද්දි සජිත් ප්‍රේමදාස මහත්මයාට තියෙන ඕනකම මොකද්ද විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා මේ මේ වෙලාවේ ක්‍රියා කරන්න අනිත් එක මේ තරම් වගකීම් විරහිත විදියට ඇයි ඔහුට නැත්තේ නම්‍යශීලීත්වයක් සදාචාරාත්මක හැසිරීමක් ඔහුට නැත්තේ ඇයි අනිකුත් දේශපාලන පක්ෂ අනිකුත් දේශපාලන නායකින් සමග සාකච්ඡා කරන්න එහෙමනම් කොහොමද මේකේ අභ්‍යන්තරය මේකේ ඇතුළත් විය යුතු කරුණු මොනවද ඉන් පස්සේ මොනවද කරන්න මේ ආදීමන කරුණු ගැන හොඳයි ඊළඟට මතුවෙන තවත් කාරණයක් ලේකම්තුමනි මේ සාකච්ඡාවේදී මට හිතෙනවා සහ ජනතාව මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබතුමන්ගේ සහභාගීත්වය පිළිබඳව තොරතුරු ලැබුණාට පස්සේ බොහෝ SMS පණිවිඩ අපිට ඒ වගේම WhatsApp මාර්ගිකව දුරකථන ඇමතුම් ලැබෙනවා මේ වැඩසටහනට ආරාධිතින් පැමිණීමේදී දැන් ඔබතුමන්ගේ ඒ පැමිණීමත් එක්ක කොමියුනිස්ට් පක්ෂයේ පැමිණීම පිළිබඳව දැනගත්තට පස්සෙත් අපිට දැනගන්න ලැබුණු සහ ප්‍රශ්න අහපු දෙයක් තමයි දැන් පක්ෂ 11 එකතු වෙලා යම් කිසි කාර්යයක් කරන්නට උත්සාහ කරනවා කියන කාරණේ පේනවා. ඒ වගේම තමයි ආණ්ඩුව වටන්නට සමගි ජන බලවේගයේ යම් කිසි කාර්යයක් කරලා ඕන් ජනතා හිතවාදී ආණ්ඩුව පිහිටවන්නට කියන කාරණය ඕන් ජනතාව හැමෝම කියමින් යනවා. මට හිතන විදිහට සමේ ජනතාව අපිට යොමු කරපු ප්‍රශ්නත් එක්ක පේන්නේ. මෙතන තියෙන තරඟයක් පක්ෂ 11 ජනතාවගේ සිද්ධිනා ගැනීමට ඊළඟ මැතිවරණයේදී එළියට එන්නට වැඩි වශයෙන් ජනතා ආකර්ෂණයට පාත්‍ර වෙන්නට ඔවුන් උත්සාහ කරනවා. සමගි ජන බලවේගයේ ජනතා ආකර්ෂණය සඳහා අපි තමයි ඔන්න ඉම්පීච්මන්ට් එකක් හරියෙම නැත්නම් දෝෂ අභියෝගයක් අපි ඉදිරිපත් කරේ කියලා. ඔවුන් සහ ඔබලා අතර යම් කිසි තරඟයක් ජනතාව දිනා ගන්නට තියෙනවා කියලා කිව්වොත්.
අතවශයෙන්ම ජනතාව යම් යම් අය එහෙම කල්පනා කරන එක ගැන අපිට මොකුත් කියන්නට බෑනේ ජනතාව එහෙම කල්පනා සමහර අය එහෙම කල්පනා කරන්න පුළුවන් නමුත් අපි කතා කරමින් ඉන්න කාරණය මේ අතවශයෙන්ම තියෙන ප්‍රශ්න දැන් මේම රටේ මහ විශාල ප්‍රශ්නයක් තියෙනවනේ දැන් මේ ප්‍රශ්නය දැකලා මේ ප්‍රශ්නය මතු කරලා ප්‍රශ්නය අතවශයෙන්ම පිපිරුනේ අපේ ක්‍රියාකාරීත්ව හරහා එහෙම නෙවුනේ ඊළඟට අපි එහෙම ප්‍රශ්නය මෙහෙම මේ මේ දැන් පුපුරා ගියපු තත්වය තුල මේක විසඳා ගැනීම සඳහා අපි සාධනීය ලෙස ක්‍රියා කරමින් ඉන්නවනේ දැන් අපි ඔය අර කරුණු 11 කර ඒ යෝජනාව ඉදිරිපත් කළාට අමතරව ඒ කියන්නේ මේකේ මේකේ පුලුල් රාමුව ප්‍රතිපත්ති රාමුව තමයි අපි ඉදිරිපත් කළේ අර ජාතික සභාවක් හදලා සියලු අන්ත ඔක්කොම පක්ෂ සහභාගී කරවගෙන බුද්ධිමතුන් වෘතිකයින් සහභාගී කරත් එහෙම වැඩපිළිවෙලකට අපි කරුණු ඒක රාමුව නමුත් එයින් එහාට ගිහිල්ලා අපි අත් වශයෙන්ම මේ වන විට වැඩපිළිවෙලකුත් සකස් කරලා තියෙනවා වැඩපිළිවෙලක් දැන් ඒක වැඩපිළිවෙල අවසාන අධීරයේ තියෙන්නේ අපි දැන් අවසාන අපේ කිටුම්පත දැන් අපි ඒක අවසාන වශයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා ඒ කියන්නේ මේ තියෙන ප්‍රශ්නවලට එකින් එකට මෙන්න මෙහෙම තමයි විසඳන්න ඕන කියලා හරි ඒකට අපි මෙතන කවුරු හරි අපි ගැන සැක හිතන්න පුළුවන් අපිට ඒක මොකුත් කියන්න බෑ හරිද නමුත් අපි හෘද සාක්ෂියට එකඟව අපි මේ මේ අපි අපේ තියෙන වගකීම පිළිබඳ ඒ ඒ වගකීම පිළිබඳ හැඟීම තියාගෙන අපි මේ රටේ ජනතාවට මේ තියෙන තත්ත්වය රට බේරගන්න වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරනවා අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා ඒක එහෙම කරද්දිත් අපිට චෝදනා කරන්න බෑ අපි මේ තරඟයකට කියලා ඉතින් මම කියන්නේ එහෙම නැතුව වෙන කොහොමද ක්‍රියා කරන්නේ දේශපාලන පක්ෂ හැටියට අපි ක්‍රියා කළ යුතුය ඇත්තේ කොහොමද මම කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අර්බුදයක් තියෙනවා වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා මේකෙන් එළියට එන වැඩපිළිවෙල ඉතින් එහෙම නේද ක්‍රියා කළ යුතුය ඉතින් කෙනෙක් කියන්න පුළුවන් මේක තරඟයකට ගිහිල්ලා ජනතාව දිනා ගන්න ඒකේ අතුරු ඵලයක් හැටියට ජනතාව තීරණය කරයි ඇත්ත මම පිළිගන්නවා ඒ කියන්නේ ඒක එහෙම නේ වෙන්නේ හැම තිස්සෙම වඩා හොඳ දේ වඩා නිවැරදි දේ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරාම ජනතාවගේ කැමැත්තක් ඒ දෙසට ඇති වෙවි ඒක මේක අතුරු ඵලයක් නේ නමුත් අපි වගකීමක් ඇති පිරිස් විදියට අපි දැන් වැඩපිළිවෙලකුත් එහෙම සකස් කරලා තියෙනවා. ඉතින් මෙහෙම නේද ක්‍රියා කරන්න ඕන වගකීම යුතු දේශපාලන පක්ෂ සහ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ මම හිතන්නේ ඒ අඩුවැඩිකම් සහ ඔවුන් රට පිළිබඳව සහ ජනතාව පිළිබඳව හිතන්නේ කොහොමද කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාව වර්තමානයේ හොඳ තක්සේරුවක් ගනිමින් ඉන්නවා. මොකද හොඳ දේශපාලඥයාට ජනතාවගේ හොඳ ප්‍රතිචාරයක්. ඒ වගේම නරක දේශපාලඥයාට ජනතාවගෙන් නරක ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙන කාලයක්. ඒ නිසා ඔබතුමා කියන කාරණේ පැහැදිලි. මම ඔබතුමාත් එක්ක එකඟයි. මොකද නිසි වැඩපිළිවෙලක් අපිට රටේ නීතිය උල්ලංඝනය කරන්න බෑ. විශේෂයෙන්ම උත්තරීතර ව්‍යවස්ථාව තුළ අපි කටයුතු කරන්නට අවශ්‍ය ව්‍යවස්ථා උල්ලංඝනය කරලා කටයුතු කරන්න බෑ. උත්තරීතර රටේ නීතියක් තියෙනවා. අපි අනුක්‍රම ව්‍යවස්ථාව දැන් අපි මේ හරහා අපි කටයුතු කළ යුතුව තිබෙනවා. එහෙම නැතුව කරනවා නම් ඔබ කියනවා වගේ මහා විශාල විප්ලවකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙන්න ඕන. නමුත් මේ සියල්ල තුළින්ම අවසානයේදී තැලෙන්නේ පොඩි වෙන්නේ කවුද? රටේ ඉන්න අහිංසක ජනතාව ඔබ මම අපි මේ සියලු දෙනා මොකද දේශපාලඥයින්ට ඕන තරම් අවස්ථා තියෙනවා උන්ට වරප්‍රසාද තියෙනවා වීරසිංහ මහත්තයා දේශපාලඥයෙක් වුණාට එතුමා නියෝජනය කරලා එතුමා මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් නෙමෙයි එතුමත් අපි විඳින දුකම විඳිනවා කියලා අපි හොඳින්ම දන්නවා හොඳයි අපි එමු ඊළඟ ප්‍රශ්නෙට දැන් ඔබතුමන්ලා මේ විදිහට ආණ්ඩුවත් එක්ක දැන් බැලු බැල්මට මම මේ අහන මේ 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 මිනිස්සු අහන ප්‍රශ්නය ජනතාව අහන ප්‍රශ්නය බැලු බැල්මට පේන දේ තමයි ආණ්ඩුව ශක්තිමත් කරන්න යනවා කියන එක. වැටෙන් හිටපු ආණ්ඩුව තමයි මේ ශක්තිමත් කරලා ඉවරලා නැවත මුක්කුවක් ගහන්න මේ පක්ෂ 11 වටයක් ගිහිල්ලා වටයක් කැරකිලා ඔන්න ආයේ නැවතත් ආවේ කියන චෝදනාවක් එල්ලෙන චෝදනාවෙන් බැහැර වෙන්න බෑ. ඔබතුමා කියන එකත් මම පිළිගන්නවා ව්‍යවස්ථාවරණු කටයුතු කරන්න ඕනේ කියලා. හැබැයි පොහොට්ටුවේ කණ්ඩායම කියනවා පෙරේද කිව්වේ. වැඩි ඇතක නැහැ. පොහොට්ටුවේ සමාජිකයෙක්ම තමයි අගමැති වෙන්න ඕනේ කියලා. ඇමතිකම් ඒ ආණ්ඩුවේ ගන්නවා නම් ඒ අයට වැඩි වශයෙන් දෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ වගේ තත්වයක් තුළ කොහොමද ඔබතුමන්ලා මේ විප්ලවය කරන්නේ මේ කණ්ඩායමත් එක්ක? ඔව් ඒක හොඳ ඒක ඇත්ත ඔබ ප්‍රශ්නේ බොහොම සාධාරණයි උදේ. නමුත් දැන් අපි කියන්නේ සර්වපාක්ෂික රජයක්නේ. ඔව්. සර්වපාක්ෂික රජයක්. එතකොට අපි කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක්ම මේ රජයේ ඉන්න ඕන. ඇමති මණ්ඩලය ඇතුළේ ඉන්න ඕන. අපි කියන්නේ ඒක. මාස 6කට, මාස 7කට, 8කට, 9කට වැඩිය නෙවෙයි. දෙසැම්බර් වෙනකොට ඡන්දෙකට යන්න. එතකන් මේ අපි කියන්නේ. එතකොට ඒ කාලෙට මේ පක්ෂ ඔක්කොම ඉන්න. එතකොට පොහොට්ටුවත් මේ පාර්ලිමේන්තුවේ පක්ෂයක් නේ දැන්.
ප්‍රබල පක්ෂය වැඩිම මන්ත්‍රීවරු ගණන් ඉන්න පක්ෂයනේ එතකොට ටෙලිෆෝන් සමග ජන බලවේගයේ එසේම මන්ත්‍රීවරු එහෙම සංඛ්‍යාවක් ඉන්න පක්ෂයක්නේ එතකොට අර TNA එක තියෙනවා JVP එක තියෙනවා මුස්ලිම් කොංග්‍රස් එක තියෙනවා මේ ආදි වශයෙන් රිෂාඩ් බදුදීන් මහත්මයාගේ පක්ෂය තියෙනවා මේ ඔක්කොම පක්ෂෙන්න ස්වාධීන മന്ത്രി කණ්ඩායම ඉන්න මේ ඔක්කොම එන්න ඕන හරි ඔක්කොම එන්න ඕන ඊළඟට ඔබ කිව්වා පොහොට්ටුවේ මගමැතිවරයෙක් කියලා අත වශයෙන්ම වැඩිපුරම മന്ത്രിවරුන් සංඛ්‍යාවේ ඉන්නේ පොහොට්ටුවේ මම දන්නේ නැහැ කවුද කියලා අපි හැබැයි අපි අර යෝජනා කරපු යෝජනාවේ අපි කියලා තියෙනවා මෙහෙම සකස් වෙන මේ අතුල් වෙන පක්ෂවල නායකින්ගේ ජාතික සභාවේ නිර්දේශය මත තමයි අගමැතිවරයා පත් කළ යුත්තේ කියලා. එතකොට අපි ඇත්ත වශයෙන්ම සාධාරණ වෙන්න ඕනේ උදේ දැන් ඔය 225ම හොරු කියලා කියන එක මම හිතනවා මම දන්නේ ඔබතුමා වුණත් පිළිගන්නේ නැහැ කියන එක. එතන යන්න අපිට අමාරුයි. එහෙම යන්න බෑනේ. එහෙම කියන්න බෑ. ඒකේ මම මේක සාහසික ප්‍රකාශනයක්. ඇත්ත වශයෙන්ම 225ම හොරු 225ම එපාම කියන එකේ තේරුම මම හිතනවා බොහෝ විට ඒක අර පුදු අර්ථයකින් කියනවා තමන්ගේ තියෙන අප්‍රසාදය ප්‍රකාශ කරන්න. එහෙම නැතුව මම හිතන්නේ දැන් අපිට නම් කියන්න යන්න අවශ්‍ය නැහැ. උපාලිමේතුයි විශාල සංඛ්‍යාවක් ඉන්න ඉතාමත්ම හොඳට තම සේවය කරන සත පහක් අවංකවම සේවය කරන කණ්ඩායම් සත පහක් කා හොරකම් නොකරපු එවැනි අය අනන්තවත් ඉන්නවා. එතකොට අපිට ඔය පාර්ලිමේන්තුවේ සමහර විට පොහට්ටුව ඇතුලේ වුණත් ඉන්නට බැරි කමක් නැහැ. හොඳ මහත්මේක අග්‍රාමාත්‍ය ධූරය දරන්න මේ මාස 6ට. හරි නමුත් මෙතන මූලික වශයෙන් මේ කේන්තිය ඇවිල්ලා තියෙන්නේ රාජපක්ෂවරුන්ටනේ අපි ඒ රාජපක්ෂවරු හතර පහ දෙනාම මේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ යුතුයි ඊළඟට අනිත් ඔක්කොම ඉන්නවා ඊළඟට මේක මේ ක්‍රියා කරන්නේ අර ජාතික සභාවේ උපදෙස් මත ඒ ජාතික සභාවේ ලොකු කුඩා ભેදයක් නැහැ හැම පක්ෂකින්ම එක්කෙනයි ඉන්නේ නායකයෝ වෝට් වෙනුත් එක්කෙනයි අපි දුමු අපි වගේ කුඩා පක්ෂිකනුත් එක්කෙනයි හරිනේ එතකොට එහෙම ක්‍රමවේදයක් තමයි අපි මේ සකස් කරලා තියෙන්නේ. ඒක නිසා අනිත් පැත්තට කල්පනා කරලා බලන්න 19 වෙනි සංශෝධනය බලාත්මක කරාට පස්සේ මම හිතනවා ඔබට මතක ඇති ගිය ජනාධිපති මැතිවරණයට කලින් මට මතකයි රටේ ප්‍රබල විද්වතුන් ඒ කියන්නේ නීති ශාස්ත්‍රයේ විද්වතුන් කිව්ව මොකටද මේ ගෝඨාභය රාජපක්ෂ ඡන්දයකට එන්නේ මේක බලයක් මේක නොමිනල් මේක බලයක් නැති ධූරයක් නාම මාත්‍රික ජනාධිපතිවරයෙක් අත් වශයෙන්ම අමාත්‍ය ධූරයකුත් ඔහුට දරන්නට බෑ මොකද මෛත්‍රීපාල සිරිසේන මහතාට විතරයි ඒ අවස්ථාව දීලා තිබුණේ 19 වෙනි සංශෝධනයේ ඒ ඔහුගේ කාලය අවසානය වෙනතෙක් ඊට පසුව පත්වන ජනාධිපතිවරයාට අඩුතරමින් අමාත්‍ය ධූරයක්වත් දැරිය නොහැකි විදියටයි 19 වෙනි සංශෝධනය සකස් කරලා තිබුණේ දැන් අපි යෝජනා කරන්නේ ඒ 19 වෙනි සංශෝධනය තිබුණටත් වඩා බලාත්මක වෙන විදියට සංවර්ධනය කරලා ගේන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. එහෙම තත්වයක් තුල මෙහෙම ඒ පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අමාත්‍ය මණ්ඩලයක් ඊළඟට මේ අමාත්‍ය මණ්ඩලයට අපි කියලා තියෙනවා මේක තවදුරටත් මන්ත්‍රීවරුගේ වරයෙක්ගේ වැටුප පමණයි ඔවුන් ගත යුත්තේ. ඇමතිවරු හෝ නියෝජ්‍ය ඇමතිවරුන්ට පැහැදිලිව වරප්‍රසාද අඩු කළ යුතුයි. මොකද මේ තියෙන වරප්‍රසාද ඉතාම වැඩි අපේ රටේ වගේ පුංචි රටකට. ඔබතුමාලා මම මේ අහන්න හිටියේ ඇත්තටම මේ වරප්‍රසාද කප්පාදුව සහ වරප්‍රසාද ඉවත් කරන්න කියන කාරණේ සඳහන් කරලා තියෙනවද? සඳහන් කරලා තියෙනවා මේ අපේ යෝජනාවලිය. ඔබතුමාගේ පෞද්ගලික කාරණයක් විදිහට හරි එහෙම නැත්නම් ඔබතුමාගේ පක්ෂයේ නියෝජනයෙන් හරි මට පොඩ්ඩක් කියන්න මෙන්න මේ කාරණේ. ඔබතුමා ඉතාම හොඳ කාරණයක් මතු කරනවා. අපේ රටේ දේශපාලඥයෝ මහා විශාල ප්‍රමාණයක් නැහැ නේද පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායමේ මේ ලේකම්තුමනේ. ඇයි අපේ දේශපාලඥයින්ට රට මෙච්චර වැටිලා කන්න නැති තැනට වැටිලා බෙහෙත් ටික නැති තැනට වැටිලා ඉන්නකොට ඇයි අපේ රටේ දේශපාලඥයින්ට එකට එකතු වෙලා ඇත්තටම සාකච්ඡා කරන්න බැරි? ඇයි? මම හිතන්නේ මේ අයගේ මම එහෙම කියන එක ගැන මම දන්නේ නැහැ මේ මොනව හිතයිද කියලා කොහොමද අවංකභාවය ගැනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අය අපි කොහොම කිව්ව වුණත් ඔවුන් අවංකවම රටේ ප්‍රශ්නය ගැන ඒ කියන්නේ මිනිසුන් පිළිබඳව දුක් විඳින මිනිසුන් ගැන එහෙම අවංකවම ඔවුන් කල්පනා කරනවද එසේ නැත්නම් ඔවුන්ට තියෙන්නේ බලයට පත්වීම පිළිබඳ න්‍යායපත්‍රය පමණක්ද කියන ප්‍රශ්නය තමයි මෙතන තියෙන්නේ මම හිතන්නේ බොහෝ අය ක්‍රියා කරමින් ඉන්නේ ඒ බලයට පත්වීමේ ඒක තමයි ඒ න්‍යායපත්‍රය ඇතුව. ඒක නිසා ඔවුන් මේ මෙතරම් තත්වයකට ඇවිල්ලා තියෙද්දි වුණත් මේ රට ගිනි ගන්න
ඔන්න මෙන්න කියලා තියෙන තැනට ඇවිල්ලා තියෙද්දී උනත් ඔවුන් මේ වෙලාවේ උනත් කල්පනා බලන්නේ කොහොමද මේ ඇවිලෙන ගින්නෙන් තමන්ගේ සුරුට්ටුව පත්තු කරගන්න තමයි මම හිතන උත්සාහ ගනිමින් ඉන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය කොහොමද ඉදිරියට ගන්න මේ ගින්න හරහා කියලා ඒක තමයි බොහෝ පිරිස් ක්‍රියා කරමින් ඉන්නේ ඒ විදිහටයි කියන එක තමයි මට නම් පේන්නේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රටේ ජනතාව පැහැදිලිවස ඔබ මේ රටේ ජනතාව වගේ කියන්නේ මොකද ඔබේ ඡන්දයෙන් තමයි මහජන නියෝජිතින් පත් වෙන්නේ උන් බලහත්කාරයෙන් ඇවිල්ලා පත් වෙලා නැහැනේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවට මේ වගකීමක් පැවරෙනවා මොකද ජනතාව තමයි නියෝජිතව තෝරන්නේ ඒකයි ලිගන්තුමනේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ දේශපාලන සාක්ෂරතාවය බොහොම අඩුයි කියලා ඔබතුමන්ට හිතෙන්නේ නැද්ද මොකද ඒකට හේතුව කොච්චර ඔය දේශපාලච්චීන් රටට වැඩ කරන්නේ ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ කියලා දැනුණත් ඡන්දේ දවසට ගිහිල්ලා පෙට්ටියට දානවා ඡන්දේ ඔබ හිතන්නේ මෙතන හදෙන්න ඕනේ නේද මෙතන අපේ රටේ ජනතාවට දේශපාලන සාක්ෂරතාවේ මීට වඩා වැඩි කරන්නට යම්කිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද මොකද පුංචි පුංචි දේවල් වලට රැවටෙන්නේ නැතුව ඔව් ඉතින් ඇත්තටම මෙහෙමයි මෙතන තියෙන්නේ ඒක ඒක ජනතාවගේ පැත්තනොත් එහෙම වගකීමක් තියෙන ඒක ඇත්ත නමුත් අපි අමතක කරන්න නරකයි මේ මැතිවරණ ක්‍රමය මැතිවරණ ක්‍රමය දැන් මේ දැන් හිතන්න කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු තෝරනවා හරි अभी तुमको मंत्रीवर विसि दिन एक तोर यद विसि तून दिन भीतर लाइस्तुआक दाण हेम पाक्ष किमेकोट मे मिथन जनतावट सिद्धवेन ये दापुवयिंग ये पक्ष किल बी सी किल पक्ष तो रखती है किल ये पक्ष चंदेदेन चंददायक सिद्धवेन इतन पत्कर दाल इन विसुंदन आठरी चंदेदेन थिंग इतन तोरागनी मक्ति नो ये विसुंदन आगे नम तील घटोपदान मिथन कुई तरंग अल्लस्दी मे क्रमयाक मैथिवर्ण क्रमे तीन समहार दमे पहुगे मैथिवर्ण उना समहार पुद्गलोंगे नाम किए ना थानी क्रम मिलदी गत्त किल मंत्री पदवी ऐने दस दहस गान गट मिन सुंट रुपया दहस गण वटिना वीद देवाल लबादील तमाय चंद गति के लिए मेवा मेवा विनस्वी तो देवाल दें मट मतकाय हेत्त हतट कलिंग मेक तिबुनि वेन तत्वयाक हेत्त हतट कलिंग उदय एकाले अपेक्षकयाट मोरिस माइनर कार्य का करन देन्ने चंद दायकयो एक कहुविला आसने चंद दायकयो सल्ली एकतु करला दैन मट मतकाय एकाले मुदल वलिंग हदपु मल मालावक दानो एनकोट एक कियन्ने सल्ली टिकक देन विधिय अपेक्षकयाट एहेम तमाय ए तरंग करे एतोट ए अय मे कोच्चि वल बस वल तमाय आवेगी දැන් ඔබ දන්නද විජයනන්ද දහනායක වගේ ඉඳපු අග්‍රාමාත්‍යවරයෙක් ඔහු මිය යන තුරුමත් ඔහු දුම්රියේ තමයි ආවේ ගියේ ගාල්ලේ ඉඳලා කොළඹට දැන් වගේ V8 නැන්නේ නේද නෑ එහෙම මොකුත් නැහැ ඒක සල්ලි ඉතින් මම මේ කියන්නේ මම දැන් ඔබට මම මේ මැතිවරණ ක්‍රමෙත් එක්ක කියන කතාව හින්ද මම කියන්නේ උදය මම දැන් වෙලාව තියෙනවද කියලා අපි බොහෝ වෙනස්කම් වුණේ 77න් මෙහා පැත්තේ එතකොට අපි ආර්ථික ආර්ථිකයත් වෙනස් වෙන්නේ 77න් මෙහා පැත්තේනේ අපි මේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල පටන් ගන්නවා 77න් මෙහා පැත්තේ. එතන මම කිව්වා වගේ ඒ සමග විධායක ජනාධිපති ධූරය හඳුන්වලා දෙනවා. ඒ ඒහා සමග යන මැතිවරණ ක්‍රමය හඳුන්වලා දෙනවා. මේක තමයි හැරවුම් ලක්ෂ්‍යය උනේ. එතන මේ ආර්ථික ප්‍රතිපත්තිය ගත්තාම අපි දැක්කා අපි ඒ කියන්නේ අපි කියන විවුර්ත වෙළඳපොළ आर्थिक क्रमे हंदुन्नोलदेन तनिकरम बेलंदाम निधास्करनो निधासे बडु बांड राटटे इन्नत राटिंग यान्नत अवकाश सलस्वनो निधास वेलंदाम लिबरल लिबरलाइजेशन तव धैर्यमत्करन्न तीरु बदु आदि बदु एक्को नैतिकरल दानो एक्को हुंगक पल्ले हाटगेनो එක පල්ලෙහාට ගේනවා ඊළඟට රජය ආර්ථික ක්‍රියාවලියෙන් ක්‍රමයෙන් පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉවත් වෙනවා පෞද්ගලික ආශ්‍රයෙන් හරි එතකොට ඒ කියන්නේ මොකද ඒක තිබුණ ඒ ආර්ථික ප්‍රතිපත්තීන් වල එකක් තමයි රජය ආර්ථික කටයුතු වල නොයදී යුතුයි කියන එක ආර්ථික ක්‍රියාවලිය තනිකරම පෞද්ගලික අංශයේ ක්‍රියාවක් විය යුතුයි කියන එක ඉතින් ඒකින්ද පෞද්ගලික අංශයට දිරිමත් කරන්න බදු සහන දෙන්න පටන් ගන්න බදු වර්ග නැති කරලා දානවා ආදායම් බදු අඩු කරනවා විවිධ බදු සමා දෙනවා බදු සීමා කරනවා බදු සහන දෙනවා හරි මේ විදිහට වැඩ පිළිවෙලක් තමයි පටන් ගන්නෙ ඊළඟට 78
මුදල් නැමැතිවරයා වගේ වශයෙන් හිටියේ රොනි ඩිමෙල් මැතිතුමා. එතුමා තාම ජීවත් වෙනවා. එතුමා කිව්වා අපි අපිට බෑ හිඟා කණ්ඩ මේ ජාත්‍යන්තර හිඟන්නේග්ගේ තත්වයෙන් අපි මිදෙන්නට ඕන. අපේ ආර්ථිකය අපි ගෙනියන්නට ඕන අපනයන ආර්ථිකයක් කරා. යපු මාර්ථිකය අපනයන ආර්ථිකයක් කරා අපි ගෙනියන්නට ඕන කියලා. එහෙම තමයි ඒ විදිහට තමයි පටන් ගත්තේ. නම් එහෙම කියලා ඕක තමයි ගෙනියපු වැඩපිළිවෙල. රජයේ ආර්ථික කටයුතු වලින් ඉවත් කරලා ආනයනය අපනයනය සම්පූර්ණයෙන්ම නිදහස් කරලා ඒක නිදහස් කරලා හරි සියලුම සීමාවන් අයින් කරලා ඕනම දෙයක් රටට ගේන්න පුළුවන් තත්වයට ඒ දේවල් සකස් කළේ එහෙම වැඩපිළිවෙලක් තමයි ගෙනිච්චේ. අපි දැක්කා පහුගිය කාලේ වෙනකොට අපි 2000 මං හිතන්නේ 12-13 වගේ කාලයල් වෙනකොට මං හිතන්නේ අපි දැක්ක 14 වගේ කාලේ වෙනකොට අපි දැක්ක අපේ ධනදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන් 40 ඉඳලා ඩොලර් බිලියන් 80ට ගියා. වැඩි වෙලා ආර්ථිකය. ඊළඟට අපි දැක්කා ඒක පුද්ගල ආදායම ඩොලර් 2000 ඉඳලා ඩොලර් 4000ට ගියා. ඉතින් බැලු බැල්මටම කියන්නේ ආර්ථිකය දියුණු වුණා වගේ තමයි පේන්නේ. වර්ධනය විශ්වාස කරනවද? ඔය ඉදිරිපත් කරන සංඛ්‍යාලයකන ශ්‍රී ලංකාවේ ඇත්ත කියලා. නෑ ඉන්න ඔය දැන් මම කියන්නේ මේවන ඉදිරි වුණේ. එතකොට එහෙමනම් මේ ආර්ථිකය මේ විදියට වර්ධනය වුණා නම් ඊළඟට බලන්න අපි අපේක්ෂා කරන්න එපාය රාජ්‍ය ආදායම වැඩි වෙන එක. හැබැයි රාජ්‍ය ආදායමට මොකද උනේ? රාජ්‍ය ආදායම උදය 1978 දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදියට 24%. රාජ්‍ය ආදායම 1989 වෙනකොට 20%ට බහිනවා. 95 වෙනකොට 16%ට බහිනවා. 2010 වෙනකොට 14%ට බහිනවා. 2015 12%යි. දැන් 6-7% විතර. දැන් රටේ ආර්ථිකය මෙහෙම දියුණු වෙනවා නම් කොහොමද රාජ්‍ය ආදායම බහින්නේ? ඊළඟට එහෙමනම් මේ ආර්ථිකයේ ප්‍රතිලාභයන් රාජ්‍ය භාණ්ඩාගාරයට ඇවිල්ලා නැත්නම් එහෙනම් බැංකුවල ඉතුරු කරලා තියනවද? ඉතිරි කිරීම වැඩි වෙලා තියනවද? අනේ එහෙම ඉතිරි කිරීම වැඩි වෙලක් නැහැ. ඉතිරි කිරීම එකම මට්ටමක 20%ක විතර ඉතිරි 20%ක 21%ක ඒ වගේ මට්ටමක. එතකොට රාජ්‍ය භාණ්ඩාගාරයට එන්නේ නැත්නම් බැංකුවල ඉතුරු කරලත් නැත්නම් එහෙනම් මේ ලාභ මේ ලැබූ මේ ආදායම් මේවා ආයෝජනය කරලා තියනවද? ප්‍රාග්ධන සම්පාදනයක් සිද්ධ වෙලා තියනවද? එහෙම වෙලත් නැහැනේ. එහෙනම් මොකද උනේ? ඒ කියන්නේ මිනිස්සු පරිභෝජනය කරා විතරද? එහෙම නැත්නම් සොරකම් කරාද? එහෙම නැත්නම් මුදල් සොරකම් කරා. කියන්නේ පිටරට නැවැත්වුවද මේ ලැබෙන ආදායම් සමහර දේවල්. එතකොට මේ හැම එකම වුණා ටික ටික. අධි පරිභෝජනයකට අපි ගියා. ඊළඟට අපේ උපයන ආදායම් බොහෝ දේවල් පිටරටවල් වල නවත්තන ක්‍රම වලට ගියා. මේ 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 ඔක්කොටම ගියා. හරිද? ඊළඟට රාජ්‍ය ආදායම අඩු වෙච්ච නිසා මොකද වුනේ? රාජ්‍ය ආදායම අඩු නම් කොහොමද රජයේ කටයුතු කරගෙන යන්නේ? රටේ සංවර්ධන කටයුතු කරන්නේ? එහෙනම් ඊට පස්සේ මොකද හේතුව? රාජ්‍ය ආදායම අඩු වෙන්නේ ප්‍රධාන හේතුනේ බදු ආදායම අඩු වෙ. බදු නැති හින්දා. බදු අඩු කරපු හින්දා. බදු කොයිතරම් අඩු කරාද කිව්වොත් උදේ අපි දැක්කා අන්තිමට බදු ආදායමේ වක්‍රබද්ද 90%ට මේ ඊයේ පෙරේදා වක්‍රබද්ද 90%යි ඍජු බදු 10%ක් විතර බදු සංයුතිය තුල අන්තිම ඇනේ ගැහුවේ මේ ආණ්ඩුව ආවට පස්සේ මේ තියෙන වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ තමයි බදු වැඩපිළිවෙල අන්තිමට බලපල්ලට දැම්මේ. අර ඩොලර් රුපියල් බිලියන් 625ක බදු ආදායම අහිමි කරගත්තා. හිත මිතුරන්ට දෙන්න ගිහිල්ලා මේ ආණ්ඩුව ආපු ගමන් කරපු බදු මේ සහනෙන්. ඉතින් එහෙම කරන තමයි මේ ආදායම. ඒකින්ද උනේ මොකෝ? එහෙම රාජ්‍ය ආදායම අඩු වෙනකොට ණය ගන්න පටන් ගත්තා. හොඳයි. ණය ගන්න පටන් ගත්තා. එහෙම අරගෙන තමයි අද වෙනකොට අපි මෙහෙම ණය තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ ගියපු ගමන තමයි අද වෙනකොට ඉපදෙන ඉන්න දරුවත් රුපියල් 108කට වැඩි ණයකාරයෙක් බවට මේ ආණ්ඩු එකතු වෙලා පත් කරන තියෙන්නේ. තව තියෙනවා මම හිතන කතා ගන්න තියෙනවා එතුමාට ඕතුමා ඔය කියන ගණන් ෆිගර්ස් මම හිතන්නේ ඔය සංඛ්‍යාලේඛන සියල්ලම අපි සංසන්දනය කරලා බැලුවොත් ඒවා හරියට හරි. ඒ වගේම තමයි ඒ තුල තියෙන ඛේදජනක භාවය කොච්චරද කිව්වොත් අපි කොච්චර පහතට වැටෙනවද සහ වැටිලාද වැටෙමින් ඉන්නේද කියන කාරණේ අදට නෙමෙයි හෙට හෝ මේ ඉදිරි කාලෙත් තමයි අපිට දැනෙන්නේ. මොකද එතරම් අපි බරපතල තත්වයක ඉන්නේ. යමු කෙටි විරාමයකට. අපි බලමු විසඳුම් මොනවද කියලා කතා කරමු කෙටි විරාමයක්.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජීවීර සිංහ මහතා සමගයි අපි අද සුලියෙන් මේ සාකච්ඡා සිදු කරමින් සිටින්නේ. අපේ පිරාමිඩ කලින් සාකච්ඡා කරපු කාරණාත් එක්ක මම හිතන්නේ ගත්තොත් අපි ඔබතුමන්ගේ නතර කරන යම් තැනක ඒ තමයි අපේ රටේ ණය පිළිබඳව කතා කරන තැන. ඊටම බරපතල සහ ඊටම අවධානම් සහ අපි කොච්චර ණය අරගෙන තියෙනවද කියන කාරණය මේ කරුණු කාරණා එක්ක මතු කර ගන්න පුළුවන්. පහුගිය දවස් ටිකේම දිගටම සුලිය වැඩසටහන තුලදී දේශපාලන වැඩසටහන තුලදී මම මේ පිළිබඳව මතු කළා. වර්තමානයේදී අපේ ඇමරිකන් ඩොලර් බිලියන 52කට එහා ගියපු බිලියන अमेरिकन डॉलर बिलियन 52කට එහා ගියපු විදේශ ණය ප්‍රමාණයකට හිමිකම් කියනවා. බොහොම උජාරුවට තමයි මේ කතාව අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතරම්ම බිනාය අරගෙන තියෙනවා. තවත් ගන්නවා සීමාවකින් තොරව. ඒ වගේම තමයි විදේශීය රටවල් වල අපේ දේශපාලචින්ගේ අපේ ලොකු අයගේ accounts තියෙනවා කියන කාරණේ තියෙනවා. මේ උගන්ඩාවේ සල්ලි හම්බ කරපු අර හොරකම් කරලා තියෙනවා, තැම්පත් කරා කියන චෝදනාවක් එල්ල වෙනවා. ඒ අතර offshore accounts වල තව විශාල මුදල් ඩොලර් බිලියන් ගණන් රැඳිලා තියෙනවා කියන විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. ඒ වගේම Seychelles, ඒ වගේම Swiss accounts වලගේ accounts වල ගිණුම් වල විශාල වශයෙන් අපේ රටේ මුදල් තියෙනවා කියන කාරණේ ඔවුන් වාර්තා කරන විදේශ මාධ්‍ය පවා ඔබ සඳහන් කළ අපේ රටේ ඇත්තරම राज्य आदाय अड़े कोहे तीन गेल मंगो मत कर तेंगोल नवे गेल हिता ओ बो महिताने एक कारण गेन मट हिंगी इन बारी गाँव महिता बो राज्य अड़ूने राज्य आदाय अड़ेन राज्य आदाय प्रतिशत यम यम तेंगल उब की पुआकार नाम करबू तेंगल तीन पुलवांकन मम सकानी ने अब नाय गेन तमाय कथा करे उदय नाय यदास नमस हटे अभी मे ऐक्य अलुत आर्थिक प्रतिपत्तीन वलट अभी मारुन कोट भंडार नायक मैथिन रजे अवसान हेत्ता हते इतन तुम्हे रजय काली पसे रजयट इन डॉलर मिलियन हत्य हतल मिलियन हत्य हतल इतकोट दोम की मत समय नाटक तरक ओम की हरियाणे की अन्न दलदेश निष्पादने प्रतिशत आगे हूँ इनो दलदेश निष्पादने प्रतिशत आगे गत उदय एक सीएट तिहा आड़ी गाणक दलदेशी निष्पादने प्रतिशत ये गाणक तमाय तिबुणे इतकोट मे जे आर जावादन मैतिमा पालन काले अवसान प्रेमदास महत्य रटबारदन एक मिलियन पंदाटन इलाट दैंग उब की हुआ डैंग उब की हुआ मिलियन अत्यावश्यम मिलियन पनस दहा पानल एक डैंग तत्व घीलती है अत्यावश्यम मे दलदेश निष्पादने प्रतिशत तो दिदास पहलवेदी सीएट हेत्ते दलदेशीय निष्पादने सीएट हेत्ते කට සමානයි අපේ තිබිච්ච ණය ප්‍රමාණය. ඒක 2099 වෙනකොට 87ට ගියා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව අවසාන වෙනකොට 87යි GDP එකේ percentage එකක් විදියට. ඇත්තටම දැන් ගත්තොත් දැන් මේක 100ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකද මම හිතන්නේ නැහැ අපේ දලදේශීය නිෂ්පාදනය දැන් අඩු ගානේ බිලියන් 50ක් තියෙනවා කියලා. ඕක ඊට වඩා අඩු වෙලා ඇත්තේ දැන්. එතකොට අපේ ණය ටිකක් අපේ නැතිර නේද? ඔව් අපේ ණය එතන ගිහිල්ලා තියෙනවා නම් බිලියන් 50 ඉක්මවලා मिलियन पनास दाह पनास दे दाह पनास तुन दाह कितर तीन समय ला टीट पड़ा वैडी है ये मना तो गोटे दलदेश निष्पादने इकमवा गिल्ला सीट सीट वैडी मे हेम राज्य नायक काले में नाय अरगेन तीन उदय अरे दैंगे मम्म बड़ी को भंडार नायक मेतनी के काले मिलियन हत्या गाना थी बने बिलियन न दसम हताई बिलियन अरे ये यार जावदन मैं तुम आए काले मिलियन हारधाक नाय गान तुम डॉलर मिलियन हार दरे इतकोट आर प्रेमदास मेतुमा का डॉलर मिलियन दिदास हतिया युमा गान काले दुखी पे अनुतुनेमा नैतिवेन अने इला चंद्रिक भंडार नायक मेथिने अणु हतर दिदास पहाट और मैंने इकोल हाय मिलियन तुंदास तुनसिया नाय गान डॉलर मिलियन ईनाट महिंद राजपक्ष मेतिमा दिदास पहाय पहलवाय और दहाया तुले मिलियन तीस दिदास हयसिया डॉलर मिलियन तीस दास हाईसिया नाय वेनो कोटि तिहकट डॉलर बिलियन तिहकट तीस देखा तीस देखा तीस देखा हमारा ये तो कोट तम ये काले तिबुना ये सिविल गेटुमकारी तत्व तिबुना बेदुमवादी गेटुमकारी तत्व तिबुना लंका वे है भाई बिलियन तीस देखा हमारा ये काले गत्तुना है मैं एक तो अने वे मम्मी के ने काले इलांड यह पाल नांडू काले मिलियन दोलोस दास एक सी आई अरे ये तो कोट मिहिम मिहिम थमाई
මෙහෙම තමයි මේ ණය ගැනීම සිද්ධ වුනේ. එතකොට අපි දන්නවා අත් වශයෙන්ම මේ ණය අරගෙන දැන් මේ වෙනකොට මිලියන් 51000 52000 පන්නලා ණය වෙලා තියෙනවා. ඒක බාහිර ණය, අභ්‍යන්තර ණය ඩොලර් රුපියල් ට්‍රිලියන් 15ක් විතර 15ක් විතර පන්නලා ගිහිල්ලා තියෙනවා. හරි. ඒ කියන්නේ අභ්‍යන්තර ණය. එතකොට රට ඇතුලේ මූල්‍ය ආයතන වලින් ලබාගත් රට ඇතුලේ අභ්‍යන්තර ණය. එතකොට මේ දැන් මෙහි මේ විදියට ණය අරගෙන අත් වශයෙන්ම මේ ණය ආයෝජනය වුණේ බැලුවාම විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු 10 15 ගත්තාම අපි දන්නවා එහෙ වැඩිය ඵලදායි ලෙස නෙවෙයි. අපි විශාල කුළුණු වලට විශාල සම්මන්ත්‍රණ ශාලාවල් වලට සමහරට අනවශ්‍ය මේ 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 මොනවද ගුවන්තොටුපළ වලට මේ මේ විදිහට තමයි මේ මුදල් ආයෝජනය වුණේ. එක පැත්තකට අනිත් පැත්තට මේ මුදල් සමග මේ 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 ආයෝජනයන් සමග යම් අයථා විදියට විශාල විදියට දූෂණයන් සිද්ධ වුණයි කියන එක රහසක් නෙවෙයි. රහසක් නෙවෙයි. ඉතින් එතකොට මෙන්න මෙහෙම තත්වයක් තමයි එතකොට මේ වගේ තත්වයක් තමයි මේ 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 පිළිබඳ වුණේ. ඉතින් එතකොට දැන් මේ ඊට පස්සේ අපි ගියා අත් වශයෙන්ම ණය උගලකට. ණය උගලකට ගියා. දැන් ওই තියෙන සමස්ත ණය ගත්තාම උදය සමස්ත ණය ප්‍රමාණය අපි තුමුකෝ අපි ගමුකෝ ඒ කියන්නේ මිලියන් 50000යි කියලා ලේසියට. ඔව්. මේකෙන් 147ක් හරි කියන්නේ ඩොලර් මිලියන් 23000ක් විතර 50000න් 23000ක් විතර ජාත්‍යන්තර පොලි මුදලාලිලාගෙන් ගත්තු ණය. කළු කඩකාරයන්ගෙන් ගත්ත ණය කියලා සාමාන්‍ය හඳුන්වනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන්. ඒවත් එක්ක අපිට නෙගෝෂিয়েට් කරන්න බෑ. නෙගෝෂিয়েට් කරන්න බෑ. ඉතින් එතකොට ඒ ඉතුරු ණය තමයි ඔය රාජ්‍යවන් වලින් ඉන්දියාවෙන් චීනෙන් ජපානෙන් ආසියා සංවර්ධන බැංකුවෙන් ලෝක බැංකුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ ආදි වශයෙන් අරගෙන තියෙනවා. මම ඉතින් තුමාගේ මුංචි ප්‍රශ්නයක් ගන්න සමා වෙනවා. දැන් මේ 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 ඉතාම බරපතල ලෙස මේ වගේ තැනකට අපිව අරගෙන යන්න මේ දේශපාලනඥයින් කටයුතු කරද්දී ඔවුන්ට හිටක් ගන්න හිතුණද කියන ප්‍රශ්නේ අපි හැමෝටම මතුවෙනවානේ. මොකද මේවා ගෙවන්න ඕනේ. මේවා ගෙවන්න ගත්තට පස්සේ රුපියල් වලින් නෙමෙයි ගෙවන්න ඕනේ, අපි ඩොලර්ස් වලින් ගෙවන්න ඕනේ. ඩොලර් රේට් එක දවසින් දවස ඉහළ යනවා. මොකද ඒ සල්ලි අපි අච්චු ගහන්නේ නැහනේ. නැත්නම් ඩොලර් අපි ගහනවා නම් ওই බියගම හරි කොයින් හරි දාලා ඉවරලා ගස ගන්නවත් තිබ්බා. ඒ වගේ තත්වයක් නැහැ. එතකොට අපේ දේශපාලනඥයින් අපේ අනාගතය ගැන රට ගැන හිතුවද කියන ප්‍රශ්නේ මතුවෙනවානේ. ඔබතුමන්ලා හැබැයි වාමවාදී දේශපාලන පක්ෂයක්. ඔබතුමන්ලා අවුරුදු 70කට වඩා එහා ගියපු බොහොම අධ්‍යක්ීම් ඇති දේශපාලන පක්ෂයක්. වත්මන් රජය තුල ඔබතුමන්ලා නියෝජනයක් කරනවා. හැබැයි ඔබතුමන්ලට බැරි වුණාද අනේ මෙහෙම කරන්න එපා, අපි මේ මේ තැනට ගියොත් අපි මේ වගේ අගාධයකට වැටෙනවා. ඔබතුමන්ට පිළ ගයිඩ්ලයින් එකක් දෙන්න බැරි වුණාද අපි මේ චෝදනා කරනවට වඩා එදා බැරි වුණාද එහෙම කියන්න? ඇත්තටම උදේ අපි අපේ පක්ෂය දන්නවා මම හිතන්නේ අපේ පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ඉන්දියු ගුණසේකර සහෝදරයා බොහොම ආර්ථික කරුණු පිළිබඳ ඉතාමත්ම සෙවිලි ඉතාමත්ම අවදියෙන් සිටින අතර මම එතුමන් සමග වැඩසටහනක් කරා මේ ස්ථානයේ මේ මෙහිදීම මම දන්නවා. ඔව් ඉතින් ඒතකොට එතුමා මේ දිගින් දිගටම මේ ප්‍රශ්න ගැන කතා කරා. දිගින් දිගටම අපි මේ දැන් ඔබතුමා හැම අපි කිව්වේ නැද්ද කියලා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නොමිනේෂන් එකෙන් පස්සේ පළවෙනි රැස්වීම අත් වශයෙන්ම අපි කරේ මාතර මාතර උගම්බත්ත පිටනේ දහස් ගාණක් මිනිසුන් රැස් කළා. අපි එතෙන්දී එතුමාට බාර දෙනවා ලියවිල්ලක්. කරුණා මෙන්න අපේ ලියවිල්ල. හරි. අපි මෙන්න මේ මේ මේක තමයි අපේ يعني ඒ ලියවිල්ල මත පදනම් වෙලා තමයි අපි එතුමාට සහයෝගය දක්වන්නේ. ඒ ලියවිල්ල තියෙන කරුණු පදනම්ම තමයි අපි එතුමාට සහයෝගය දක්වන්නේ. අපි එතුමාට කියලා දුන්නා. අපි මග පෙන්වීමක් කරා මෙන්න මේ 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 කරුණු. ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ ඒ කියපු කරුණු දැන් ජනා ඒ කියන්නේ 2019 නොවැම්බර් මාසෙනේ. එතකොට ඔබට මතක ඇති 2020 ඒ කියන්නේ එතකොට 2019 දෙසැම්බර් වෙනකොට කොවිඩ් එනවා. එනවා 20 ඒ আদি වශයෙන්. හරි. එතකොට මේ අපි අනුගමනය කරමින් හිටපු ආර්ථික ගමන් මගෙන් මිදෙන්න ලැබුණු ස්වර්ණමය අවස්ථාව තමයි මේ කොවිඩ් වසංගතය. හරි. කොවිඩ් වසංගතයත් එක්ක උදේ අපි දන්නවා මුළු ලෝකයේ පුරාම සැපයුම් දාම අඩාල වෙලා කර්මාන්ත වැහිලා ගිහිල්ලා ආර්ථික අකර්මණ්‍ය වෙලා එහෙම දෙයක් වුණානේ. ඒක තමයි අපිට අත් වශයෙන්ම ටර්න් එකක් ගන්න තිබිච්ච හොඳම වෙලාව. මොකද ඒ කියන්නේ අපිට කාටවත් වෙන කාටවත් චෝදනා කරන්න බෑ අපිට අපේ රටේ මේ දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගැනීම පිළිබඳව. අපි වෙනත් ආර්ථික ප්‍රතිපත්තීන් මොකද ජාතිකව
කල්පනා කරලා ජාතික ආර්ථිකයක් ගොඩනගා ගැනීම ගැන කල්පනා කරලා මේකේ තේරුම අපි ලෝකයෙන් කැඩෙන්නේ කියන එක නෙවෙයි ලෝකයෙන් කැඩෙන්න බෑ 1848 කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය ඉදිරිපත් කරන්නේ කාල් මාක්ස් ඒ 48 ඒක තමයි කියන්නේ ගෝලීයකරණය පිළිබඳ. ඒක ඒ කියන්නේ ඔව් මේ සමාජ සංවර්ධනයේ සිද්ධ වෙන ආකාරය ගැන කියලා තමයි ඔව් කියන්නේ මේක නවත්තන්න පුළුවන් මුළු ලෝකේ පුරාම බෙරඳ පොළවල් හැදෙන. ඒක නවත්තන්න බෑ. ඒක ඇත්ත. හැබැයි එහෙම සකස් වන ගෝලීය ක්‍රියාදාමය තුල අපිට ජාතික අපේ ලාංකික ඒකකය මේ ගෝලීය මහා ඒ ආර්ථික ආර්ථික වැඩපිළිවෙල තුල අපේ ලාංකීය ඒකකය ලාංකීය ඒක තියෙන්න ඕන. ඒක නැතුව බෑ. ලංකාවේ ඒ සුවිශේෂතාවයන්ට ගැලපෙන විදියට. ඉතින් ඒකින්ද එදා තමයි ඒකට ඉතින් අපි ඒකට අවශ්‍ය මඟ පෙන්වීමත් වශයෙන්ම අපි කරා අපි මෙහෙම සකස් කරලා දුන්නා. ඊළඟට දැන් මේ කොවිඩ් වසංගතය පටන් ගත්තනේ. කොවිඩ් වසංගතය පටන් ගත්තට පස්සේ එක අවස්ථාවක් දෙකක් මේ ජනාධිපතිතුමා කැඳවීම කරා ඔය පොදු ජන සන්දානේ නිදහස් පොදු ජන සන්දානේ නායකයින්ගේ රැස්වීම කියලා. अत वशन नायकिनगी रश्यम किलम किया विशाल पिरीसा सहभागिन रश्यम नमूद कम्युनिस्ट पक्षे हटियट अभी सहभागुन मम द्युगुण शेखर सहोदर इवगे मे वीरसुमन वीर सिंह अपे पार्लिमेंट मंत्री सहोदर मे अभी तुंदे नाम सहभागुन यदि कॉविड गन कथाक मम एगन करुणिपत्कर नमूद रश्यम अवसानु नाम अवसान द्युगुण शेखर सहोदर मेम किलिम मे विदिट वाड़ी नेगटल क्यूवा जनाधिपतिमणि मे कॉविड गन මටනම් සැකයක් නැහැ අපිට ඉන්න විශිෂ්ට වෛද්‍ය සේවයක් තියෙනවා සෞඛ්‍ය සේවයක් තියෙනවා මට කිසි සැකයක් නැහැ අපේ ඉන්න වෛද්‍යවරු ඒ විශ්වඥයින් වුන් මේක බලා ගන්නවට මටනම් කිසිම සැකයක් නැහැ හැබැයි මම කියන ඔබතුමාට ඊට එහා ගියපු බරපතල ප්‍රශ්නයක් තියෙනවා අපි මහ විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරමින් ඉන්නවා කරුණාකරලා මේ තියෙන ආර්ථික අර්බුදය ඔබතුමා පාර්ලිමේන්තුවේ කතා කරන්න මන්ත්‍රීවරුන්ට කියලා දෙන්න වැඩමුළුවක් පවත්වන දවස් දෙක තුනක කතා කරලා මුල්ම කාරණය මන්ත්‍රීවරුන්ට ඇමති මණ්ඩලයට කියලා දෙන්න කියලා දීලා මේ රටට කියන්න අපි කතා මේ 2020 හරිද 2020 අපි මේක කියන්න හේතුව 2020 අවසාන හරියේ කියන්න හේතුව මෙන්න මේ ණය මේ ආර්ථිකයේ වෙමින් තියෙන එතකොට මේ ප්‍රශ්නේ නෑ ගෑස් තෙල් අරවමේ ප්‍රශ්නේ ඇවිල්ලා නෑ අපි තාමත් ණය අරගෙන කොහොම කොහම හරි මේක කරගෙන යනවා ඒ අන අතරේ මේක කිව්වේ අපි දැක්ක මේක මෙහෙම වෙන්න යනවායි කියලා විශේෂ මේ ණයත් එක්ක අපි අවුරුද්දකට ඩොලර් බිලියන් 5ක 6ක ණය ගෙවන්න තිබ්බා. ඊළඟට ඔය අපි කිව්වනේ රොනි ඩිමෙල් කිව්වනේ අපි මේක අපි යනවා අපනයන ආර්ථිකයකට කියලා. අන්තිමට අපනයන ආර්ථිකය කෙසේ වෙතත් අපි අපනයනය කරලා හොයා ගන්නවා වගේ දෙගුණයක් ගෙවන්න ආනයනය කරනවා. අපි ඩොලර් කෝටි 1000ක් අපනයනය කරනකොට ඩොලර් කෝටි 2000ක බඩු ගේනවා. ඉතින් මේ දෙගුණයක්. ඉතින් එතකොට ඇත්ත වශයෙන්ම ආනයනයයි අපනයනය අතර බිලියන් 10ක විතර වගේ සාමාන්‍ය පරතරයක් තියෙනවා. බිලියන් 5ක් විතර ණය ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන් 15ක විතර මුදල් අපිට අවශ්‍ය වෙලා තිබුණා. මේ තත්ත්වය පවත්වාගෙන යන්න. එතකොට අපිට අර ප්‍රේෂණ ලැබෙනවා අපේ විදේශික ශ්‍රමිකයින්ගෙන්. ඒ අරුමම සංචාර කර්මාන්තය නිසා ලැබුණා. ඒවෙන් ටිකක් කරගෙන ආව. නමුත් මේක දිගටම කරගෙන යන්න බැරි වුණා. එතකොට ඔබ දන්නවා මේ රජයේ බලයට පත්වන විට තිබුණේ ඩොලර් බිලියන් 7.9යි සංචිතේ. දැන් බිඳුවට බහැලයි බිඳුවට බහැලා එතකොට මට කියන්න උදය මට කියන්න එතකොට කවුද මුදල් අමතිකම් කරේ මහින්ද රාජපක්ෂ ඊට පස්සේ බැසිල් රාජපක්ෂ එතකොට බැසිල් රාජපක්ෂ මුදල් අමතිම වෙන විට මහින්ද රාජපක්ෂ අගමැති හරි ඒ කියන්නේ එතකොට ඔහු ඒ දෙන ඊළඟට ඔබ දන්නවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එතකොට මොවුන් තිදෙනා මහා බැංකුව මොවුන් නොදැනද මේ මෙහෙම බිලියන් 7.750ක තිබිච්ච ඒ සංචිතය අද බිඳුවට බහිනකන් හිටියේ ඒ කියන්නේ මොවුන්ට මේ වගකීමෙන් ඔවුන් නිදහස් කරන්න පුළුවන්ද එකම කෙටි උත්තරයක් දෙන්න මට කෙටි විරාමයට යන්න කලින් ඔච්චර කියලා තියෙද්දිත් ඔය කියන විදිහට ඔබතුමන්ලා ඔච්චර කියලා තියෙද්දිත් ඇහුවේ නැද්ද ඒක ඇහුවේ නැහැ ඇහුවේ නැහැ ඔවුන් ඉතාමත්ම ඇත්ත වශයෙන්ම මේ වචනේ මෙහෙම කියන එක හරියද මන් දන්නේ නැහැ හැබැයි ඉතාමත්ම අර භාවිතයේ සාමාන්‍ය කියන්නේ උද්දච්ච කියලා. ඔවුන් ඉතාමත්ම ඒ කියන්නේ කිසිම නම්‍යශීලීත්වයක් නැති ආකාරයට තමයි ක්‍රියා කළේ. හොඳයි. මං හිතන්නේ. කෙටි විරාමයකට යමු අපි. විරාමයට ගිහිල්ලා අවිල්ලා කතා කරමු. බොහෝ දේවල් තියෙනවා තව කතා කරන්න. කෙටි විරාමයකට යමු.
හිංකම් නොදීම මම හිතන්නේ දේශපාලඥයෙකුට සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි සියලුම දේශපාලඥයන්ට කියනවා නම්‍යශීලී වෙන්න, ඇහුම්කන් දෙන්න, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් දෙයක් අහලා දැනගෙන රට පාලනය කරන්න. එහෙම වුණොත් අපි හැමෝටම ගොඩ යන්න පුළුවන්. එහෙම නැතිනම් අපි හැමෝම මේ බෝට්ටුවේ ගිලිනවා. ඒ නිසා අපි මේ රට ගිලෙන්න දෙන්නේ නැතුව අපිව බේරගන්න. ඒ වගේම රටත් බේරගන්න කියන කාරණේ තමයි අපේ දේශපාලඥයන්ට කියන්න වෙන්නේ. මොකද ඔබ සියලු දෙනාත් එක්ක තමයි මේ ගමන අපිට යන්න වෙලා තියෙන බුදුමන්ලගේ ගයිඩ්ලයින් එකත් එක්ක. හැබැයි ජනතාව දැන් ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. ඒ නිසා ජනතාවගේ ඒ හඬටත් ඇහුම්කන් දෙන්නට සිද්ධ වෙනවා. ඉක්මනින් මම යන්නම්. දැන් අපි ගත්තොත් කොමියුනිස්ට් පක්ෂය කියලා කියන්නේ බොහොම සටන්කාමී පක්ෂයක්නේ. මේ පක්ෂය වාමවාදී සටනට බර නැඹුරුවක් තියෙන විප්ලවවාදී පක්ෂයක්. ඔබතුමන්ලා මේ විප්ලවයක් ආරම්භ කරලා තියෙන වෙලාවේ තරුණයින් කණ්ඩායමක් මුලින් ආරම්භ කළා. නමුත් සමස්ත තරුණයින් වැඩි හිටියන් දැන් කිසිම වයස් භේදයක් නැතුව මේ අරගලයට එකතු වෙලා ඉන්නවා. ඇයි රජයේ පැත්තේ හිටගන්නේ යන්න බැරිද ගෝල් ෆේස් කිටින් කොත් ගෝල් ෆේස් අරගලයට මේ තරුණයින්ට ශක්තියක් වෙන්න යන්න බැරිද පක්ෂයක් විදියට? ඔව් ඇත්ත ගෝල් ෆේස් අරගලයම තමයි අපිත් ඇත්ත වශයෙන්ම යෙදිලා ඉන්නේ. ඒකේ ඒ සටනේ පෙරමුණු තමයි අපි තවත් පෙරමුණක් අපි අනිත් පැත්තට ගත්තොත් ගෝල් ෆේස් අරගලය පටන් ගන්න කලින් තමයි අපි අරගලය පටන් ගත්තේ. අපි අරගලය පටන් ගත්තේ ඊට කලින්. يعني මේ සිද්ධි සම්බන්ධයෙන් උනත් ඒ එහෙමයි. ඒකට එකම වෙනස තියෙන්නේ අපි පොඩි අපේ ප්‍රවේශයන් වල පොඩි වෙනසක් තියෙනවා. ප්‍රවේශයන් වල හැබැයි අපේ අරමුණු බොහෝ දුරට ඒක සමානයි. අත වශයෙන්ම ගෝටා ගෝ හෝම් කියන එක උනත් ගෝටා යන්නමයි කියන එක කියනවා සමහර අය. නමුත් ඊටත් වඩා ඒ සටන් පාටයට පදනම් වෙන්නේ අර රටේ තිබිච්ච ප්‍රශ්න ටික. ඒකෙන් තමයි ඔක පැන නගින්නේ. අත වශයෙන්ම ඔය තෙල් අරෝමේව ප්‍රශ්න හින්දා තමයි මිරියානි අර ගෙදරට ගිහිල්ලා එහෙම දේවල් වෙන්නේ. ඒකෙන් පීඩනේ පිට කරන. ඒ පීඩනේ පිට කරන. ඒක හින්දා අපි මේ අරගලේ ඉන්නවා. අපි ඉන්නේ වෙන මුහුණුවරක වෙන විදියක. හැබැයි අපිත් ඉන්නේ ඒ අරගලේම තමයි. එතකොට අපි එකම දේ තියෙන්නේ උදය අපි මේ අරගලයට ප්‍රවේශන්න. අපි ඔබ කිව්වා අපි කොමියුනිස්ට් පක්ෂයනේ. අත වශයෙන්ම අපි ඉතිහාසයක් තියෙනවා. අපි ඔබ දන්නවා අපි මේ රටේ බොහොම සටන්කාමී නිදහස් සටනේ ඉඳලා නිදහස් ව්‍යාපාරේ ඉඳලා 40 ගණන් මේ විදිහට අපි වැඩ කරගෙන ආවේ. අපි 43 අපේ පක්ෂය පටන් ගන්න. නමුත් 30 ගණන් වල ඉඳලා අපි දේශපාලනය කරනවා. 31 පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉන්නවා අපේ පක්ෂයේ නිර්මාතෘවරයා. එතකොට අපි නිදහස වෙනුවෙන් සමාජවාදී වෙනුවෙන් තමයි කොමියුනිස්ට් පක්ෂය පිටවන්නේ. මේ රටේ වැඩ කරන පන්තියේ ජනතාවට අයිතිවාසිකම් අපි අද භුක්ති විඳින හැම අයිතිවාසිකමක්ම අපේ පක්ෂයත් සමාජ පක්ෂයත් එකහුව වෙලා ලබා දීපුවා. පැය 8 වැඩ දිනේ වෙන්න පුළුවන්, විශ්‍රාම වැටුප් වෙන්නට පුළුවන්, වෙන නිමාඩු, කැෂුවල්, සික් ලීව් මේ සියුම දේවල්, පෞද්ගලිකංශයේ තියෙන අර්ථසාධක අරමුදල්, ඒක කොමියුනිස්ට් පක්ෂයේ සටනක්. මේ විදිහට ඉතින් මෙහෙම ජයග්‍රහණ අපි අත්පත් කරලා දීලා තියෙන ඉතිහාසයේ පුරාම දැනුත් අපේ ඒක වෙනසක් නැහැ. අපි යුගයේ විටින් විට අපේ පක්ෂවල ශක්තිය අඩු වෙනවා. අපි මේ වන විට අපි ඒ තරම් ශක්තිමත් පක්ෂයක් නොවනවා වෙන්න පුළුවන්. නමුත් අපි විශාල ඉතිහාසයක උරුමය තියෙනවා, ඒ ආభాෂය තියෙනවා, ඒ බුද්ධිමය ආభాෂය තියෙනවා. අන්න ඒක හින්දා තමයි අපේ ප්‍රවේශවල වෙනස තියෙන්නේ. ඉතින් ඒම කියලා මම එතනින් ඔබට ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න එන්නේ. අපි විසඳුම් යෝජනා කරනවා මේ ප්‍රශ්න වලට. මම පැහැදිලිවම ඊළඟට අවසාන කාලය ලැබිලා තියෙන නිසා මම එන්න හැදුවේ තෙන්න. ප්‍රශ්න ගැන අපි ගොඩක් කතා කළා. ජනතාවට ඕනේ ප්‍රශ්න, මේ ප්‍රශ්න වලින් හෙම්බත් කරලා දැන් ඉන්නේ. උත්තර අවශ්‍යයි. ඩොලර් හොයාගන්නේ කොහොමද? මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? කොමියුනිස්ට් පක්ෂයේ මතය සහ ඔබතුමන්ලගේ වැඩපිළිවෙල මම කැමති දැනගන්න. උදේ අපි ඇත්තටම මේ අපි මම ඔබට මුලිනුත් කිව්වා අපි මේකේ පසුබිම ඉතිහාසය අපි දකින්නේ කොහොමද කියලා. මේක අපි විතරක් දකින්න එකක් නෙවෙයි, ලංකාවේ ගැන නෙමෙයි. අත වශයෙන්ම 1970 ගණන් වල ඉඳලා ලෝකයේ මේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරලා ඉන්නේ. ඒ කියන්නේ ඒ මුළු ලෝකයේම ඇතිවෙච්ච වැඩපිළිවෙලක් විදිහටම ඇත්තටම තත්වය ගත්තොත් අද වන විට ලෝකයේ අධිපතිවාදී ආර්ථික ක්‍රමය වැඩිපුරම රටවල් ගණනක පවතින ආර්ථික වැඩපිළිවෙල මේක තමයි. ඉතින් මේ බොහෝ රටවල් අර්බුදවලට ගමන් කරමින් තමයි ඉන්නේ. ඉතින් ලෝකයේ අසමානතාවය, දරිද්‍රතාවය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. මම මේ කාරණාවලට බොහෝ දුර ගොඩක් ඈතට යන්නේ නැහැ. මෑත කාලෙක අපි දැක්ක වාර්තාවක් නිකුත් වෙනවා, ලෝක අසමානතා වාර්තාව, World Inequality Report, ලෝක අසමානතා වාර්තාව, ඉනීක්වලිටි. එතකොට ඒක කරන්නේ World Inequality Lab කියන එක, WIL, World Inequality Lab, හරි, ලෝක අසමානතා පර්යේෂණාගාරය. ලෝක අසමානතා පර්යේෂණාගාරයට නායකත්වය දෙන්නේ තෝමස් පිකටි කියලා
ප්‍රංශයෙන් විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙක් ඔහු නොබල් තෑග්ග පවා ලබපු පුද්ගලෙක් ඔහු සමග ඔහුගේ සගයින් සියයක් ලෝකයේ පුරා මේ අසමානතාව පිළිබඳ කරපු ඒවා ඔහු අපිට පෙන්වලා දෙනවා කොහොමද ලෝකයේ පුරාම අසමානතාවයන් වර්ධනය වෙමින් තියෙන්නේ කියලා ඔහුගේ වාර්තාවේ කියලා තියෙනවා ලෝක ජනගහනයේ වැඩිහිටි ජනගහනයේ ගත්තාම මේකේ මේ ධනවත්ම 10% ලෝකයේ වස්තුවෙන් 80% විතර දැන් හිමි කරගෙන ඉන්නවා කියලා. එතකොට පල්හැ 50% ලෝක ජනගහනයේ ගත්තාම ඒකේ 15% ඒ 15 50%ම හිමි වෙමින් තියෙන 5% විතර 5% විතර ප්‍රමාණයක් තමයි කියලා. මේ පහුගිය අවුරුදු 40 පුරාවට ඒ කියන්නේ පහුගිය අවුරුදු 40 කියලා කියන්නේ මේ මුළු ලෝකයේම නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන කාලය. හරිද? මේ කාලය ගැන සමරිය එකක් විදියට සාරාංශයක් විදියට ඔහු මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. මේ අවුරුදු 40 ඇතුලේ ලෝකයේ රටවල් පොහොසත් වෙලා ආණ්ඩු දුප්පත් වෙලා කියලා. ඇත්ත වශයෙන්ම ගත්තම සංවර්ධිත රටවල් වල ආණ්ඩු දුප්පත් වෙලා නෙවෙයි ආණ්ඩු මයිනස් ගිහිල්ලායි කියලා. සාල සංවර්ධිත රටවල් වල පවා. එතකොට ෆිඩෙල් කැස්ට්‍රෝ 1999 දී ඔහු කියනවා වෙනිසුලා විශ්වවිද්‍යාලේ කර්කාස් විශ්වවිද්‍යාලයේ දේශනයක් කරමින් ඔහු කියනවා කවුරු හරි අහනවා නම් මගේ මොකද්ද මේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙලයි කියන්නේ නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙලයි කියලා කියන්නේ සියලුම වස්තුව පුද්ගලයන් කීප පොලක් අතර පත් කරගන්න ගෙනියන වැඩපිළිවෙලයි කියලා. ඉතින් මෙන්න මේ දේ නෙවෙයිද ලංකාවෙත් වෙලා තියෙන්නේ. ඔය යන්න බලන්න ගෝල් ෆේස් ස්ට්‍රගල් එක අරගලය පටන් ගන්න එක පොඩ අමතක කරන්නකෝ. අර ගෝල් ෆේස් පැත්ත ඔළුව මතක් කරගන්නකෝ. අර අහස උසට ගියපු ගොඩනැගිලි මහා විශාල මම්මාවත් මේව ගත්තම රට පෝසත් වෙලා. හැබැයි ආණ්ඩුවට ඩොලර් මිලියන් 30ක් හොයාගන්න බෑ බඩු ටික ගේන්න. ආණ්ඩුව දුප්පත් වෙලා. මේ උනේ මේ අපි අනුගමනය කරපු වැඩපිළිවෙල නිසා. ඉතින් ඒක හින්දා මම කියන්නේ ඒ අපි ගැන කතා කරා දිගින් දිගටම මේක ලෝකෙත් උනා ලංකාවෙත් වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ඇත්ත වශයෙන්ම මූලිකවම අවශ්‍ය වෙලා තියෙනවා කෙටි කාලින වැඩපිළිවෙලකට යන්න. ඒ වැඩපිළිවෙලට අපි ඒකේ අර ආණ්ඩු රාමුව මම ඔබට දැනටමත් කිව්ව මේ සාකච්ඡාව ඇතුලේ. ඒ අරුණහම හැබැයි අපි කල්පනා කරනවා විශේෂයෙන්ම විශේෂයෙන්ම ආර්ථික වැඩපිළිවෙලකට අපි ආයතුව තිබෙනවා. විශේෂයෙන්ම කොහොමද විදේශ විනිමය සංචිතය ගොඩනගා ගන්නේ කොහොමද කියලා. විදේශ විනිමය සංචිතයක් අපි වහාම කොහොම වුණත් තව ඩොලර් බිලියන් 4-5ක් හොයා ගන්නට ඕනේ. නැතුව අපිට බෑ. බිලියන් ශක්තිමත් කරන්නත් බෑ. නැතුව නැත්නම් රුපියල බහින එක නවත්ත ගන්න බැරි වෙයි. ඒකින්ද කොහොමද අපි මේක හොයාගන්නේ? IMF එක අපිට ටිකක් දෙනවා දේවි. පුඩි ගානක් දෙයි. හැබැයි ඒකෙන් අපිට මේක කරන්න බෑ. එහෙමනම් අපි යන්න තියෙනවා ඩොලර් තියෙන රටවල් වලට. ලෝකයේ විදේශ විනිමය සංචිතයේ වැඩි වශයෙන්ම හිමි චීනය, නැත්නම් ජපානය, ඉන්දියාව, මේ ඔක්කොම අපි ආසියාවේ තියෙන දකුණු කොරියාව, සිංගප්පූරුව, සෞදි අරාබිය, රුසියාව මේවා තමයි රටවල්. ඉතින් මේ රටවල් එක්ක අපි ආධාර සමුළුවකට වගේ ගිහිල්ලා එහෙම කරන්නට අවශ්‍යයි. අපි ආධාර හොයාගන්න. ඊළඟට අපි දිරිමත් කිරීමට අවශ්‍යයි විදේශ ප්‍රේෂණ විදේශගත ශ්‍රමිකයින්ගෙන් මුදල් ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල. ඔය උන්ඩියල් හවාලා වගේ ක්‍රම ඒවත් එක්ක කොහොමද ඒවා හරහා වෙන අයථා ගනුදෙනු නවත්තල කොහොමද බැංකු පද්ධතියට මුදල් ගෙන්වා ගන්න කටයුතු කරන්න කියලා. ඒක තමයි මේ පාර කපලා දුන්නේ මේ ජනතාවට මං හිතන්නේ. ඔව් ඒක තමයි. ඒක ආණ්ඩුවගත්තු ක්‍රියාමාර්ග නිසා. ඉතින් මේවා නිවැරදි කරගත යුතුයි. ඊළඟට කොහොමද අපි වැඩි වශයෙන් විදේශ විනිමය උපයන අපනයන. දැන් උදාහරණයක් විදිහට ජලජීවී වගාව. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන්න අවශ්‍යයි. ඊළඟට කෘෂිකර්මාන්තයේ අපි යා යුතුයි යම්කිසි වැඩපිළිවෙලකට. මම යෝජනා කරනවා නිෂ්පාදන සංග්‍රාමයකට අපි යා යුතුයි. ගෙවතු වගා සංග්‍රාමයකට කරුණාකරලා මේ රජයට ඇයි බැරි? මේ මට හිතා ගන්න බෑ මේ රජයට ඇයි බැරි හැම ගෙදරකටම පැල පහක් ඉඳ ගන්න පුළුවන්. තක්කාලි පැල දෙක තුනක්, වම්බටු මිරිස් පැල කිහිපයක් ඉඳ ගන්නට පුළුවන්. මේකට අවශ්‍යයි මග පෙන්වීමක්. මේකට අතදීමක් අවශ්‍යයි. ඉතින් මෙහෙම කරලා නැත්තම් මේ මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ යයි. ඔබතුමාලා රසායනික පොහොර වලට කැමතිද? ඒ ගින්නේ සඳ අවසර දෙනවද? දැන් මෙහෙමයි අනිවාර්යයෙන්ම මේ නැත්තම් බැහැනේ මේ ලෝකෙ මම දන්නේ නැහැ කිසිම රටක් කාබනික පොහොර වලින් විතරක් කෘෂිකර්මාන්තය කරන රටක්. ඒකින්ද වහාම නැවත වතාවක් පොහොර සහන ආධාරය දිය යුතුයි. ඊළඟට අපි මේ
කෘෂිකර්මාන්තය මේ විදිහට කටයුතු කරන්නට ඕන සංචිතය රජයේ ආදායම් වැඩි කරගන්න කරුණා කරලා බදු ප්‍රතිපත්ති වෙනස් කරන්න මේ ඉහළ බදු ලබන ඉහළ ආදායම් ලබන අයගෙන් බදු ගන්න යන්න සුකොබ්බෝගී වාහන ගෙන්නන අයගෙන් බද්දක් බදු අය කරන්න වැඩිපුර මේ විදිහට ඊළඟට ඊළඟට මේ පරිභෝජනය වැඩි දැන් අත්‍යවශ්‍ය නොවන දේවල් එක්කෝ නැති කරන්න බැන සම්පූර්ණයෙන්ම තහනම් කරන්න බැරි නම් සීමා කරන්න හොඳටම බදු වැඩි කරන්න මේවට බදු වැඩි කරන්න මේ විදිහට කළු කඩ වෙළඳ පොළ කොහොමද කරන්න මේ බලන්න කොහොමද පාලනය කරන්න කියලා බඩු මිල බස්සන්න බෑ උදේ රජය මේ බාණ්ඩ බෙදා හැරීමට මැදිහත් වන තුරු හරිද එතකොට යන්න කරුණා කරලා මේ වී අර පැඩි මාකටිං බෝඩ් කියන්නේ වී වී මිලදී ගැනීමට වී ගබඩා කිරීමට සහල් කරලා බෙදා හැරීමට මාකටිං ඩිපාර්ට්මන්ට් එකට මේවා යන්න නිෂ්පාදකයන් ගොවීන්ගෙන් බඩු කෙලින්ම මිලදීගෙන රජය ඒව පාරිභෝගිකයින්ට ගෙනල්ලා දෙන වැඩපිළිවෙලකට යන්න ඇයි මේවට අත ගහන්න බැරි මේ ඔක්කොම ඔක්කොම වෙළඳ පොළට බාර දෙන්නට බෑ ඔක්කොම වෙළඳ පොළට බාර දීලා දැන් තියෙන්නේ අපේ ආර්ථිකය මෙහෙවන්නේ වෙළඳ පොළයි ප්‍රාග්ධනයයි එහෙම කරන්න බෑ රජය මැදිහත් විය යුතුයි සැලසුමක් සකස් කරන්න ඒකත් ඕන අපිට මේ අපි කියලා තියෙනවා අපේ යෝජනාවේ ආන් අලුත් ඇමති මණ්ඩලය පත් කරන දවස් 30ක් ඇතුළත සැලසුමක් හදලා ඉදිරිපත් කරන්නයි කියලා මෙන්න මේ වගේ වැඩපිළිවෙලකට අපි යන්න ඕන මේ වගේ තව බොහෝ දේවල් තියෙනවා මම හිතන අපේ වැඩපිළිවෙලේ මම හිතන්නේ මෙන්න මෙහෙම මේ විදිහේ ඒ කියන්නේ කෙටි කාලීන ඒ වගේම මධ්‍ය කාලීන ඉලක්ක ඇතුව සැලසුම් සැලසුම් සහගත වැඩපිළිවෙලකට ගිහිල්ලා අයාලේ යන්නේකින් අපි ඔබ දන්නවා ඇති සමහරලාට ලංකාවේ ක්‍රම සම්පාදනයට තිත තිබ්බ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධනගේ කාලේ ක්‍රම සම්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද කරුණා කළ ක්‍රම සම්පාදනය ගේන්න නැවතත් ආර්ථිකයට ක්‍රම සම්පාදනය. අමාත්‍යංශයක් ඒ සඳහා තිබුණා මම දැන. ක්‍රම සම්පාදන අමාත්‍යංශයක් කියන නමකින් තිබුණා. ඒ පසුව ඒක සම්පූර්ණම ඒක මේ ඒක මේක වැදගත්කම සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා පැත්තකට දාලා තිනේ. ඉතින් මෙන්න මෙහිම වැඩපිළිවෙලකට යනවා. තව බොහෝ කරුණු තියෙනවා අපි සකස් කරපු වැඩපිළිවෙලේ. ඉතින් මම කියන්නේ අපි මෙන්න මේ වගේ සැලසුම්ගත අපි ඒ කියන්නේ වැඩපිළිවෙලකට යා යුතුව තිබෙනවා. අපි මුහුණ දෙමින් තියෙන උග්‍ර ප්‍රශ්න ටික විසඳා ගැනීම සඳහා. නමුත් දීර්ඝකාලීන වශයෙන් උදේ මේ ප්‍රශ්න වලින් ගැලවිය හැක්කේ අපි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියට විකල්ප වූ ආර්ථික වැඩපිළිවෙලකට යාමෙන් අපි කියන්නේ නෑ වෙළඳපොළ වහන්න කියලා වෙළඳපොළ තියෙන්නට ඕන හැබැයි වෙළඳපොළෙන් රජය ඉවත් කරන්න එපා සම්පූර්ණයෙන් රජයට ක්‍රියා කරන්න දෙන්න වෙළඳපොළ ඇතුලේ ඒ වගේම සැලසුම් අවශ්‍යයි ප්ලෑනින් අවශ්‍යයි අපේ 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 ආර්ථික ක්‍රියාවලට ඉන්ද ප්ලෑනින් සැලසුම් කරණය ගේන්න නැවත වර්තාවක් හඳුන්වලා දෙන්න ඒ සමග වෙළඳපොළටත් ක්‍රියා කරන්න දෙන්න මෙහිම රාජ්‍ය පෞද්ගලික සහ රාජ්‍ය පෞද්ගලික එකට වැඩ කරන රාජ්‍යංශයක් තියෙනවා පෞද්ගලික අංශයක් තියෙනවා ඒ විතරක් නේ රාජ්‍යංශය සහ පෞද්ගලික අංශය එකට වැඩ කරන මෙන්න මේ වගේ මිශ්‍ර සහගත සම්මිශ්‍රණ යකින් යුක්ත ආර්ථික වැඩපිළිවෙලකට අපි රට යා යුතුව තිබෙනවා දීර්ඝකාලීන වශයෙන් ගත්තාම ඊළ මූලික අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට අපේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට බැරි වෙයි අපි කාර්මිකකරණ ඒ කියන්නේ අපනයනය අභිමුඛ කරගත් අපනයනය ඉලක්ක කරගත් කාර්මිකකරණ වැඩසටහනකට නොයා ඒක තමයි අපේ අවසාන විසඳුම තියෙන්නේ හොඳයි මේ විසඳුම් සඳහා මම කිසිම බාධාවක් නොකර එතුමන්ට අවස්ථාව ලබා දුන්නේ මොකට විසඳුම් අවශ්‍යයි මේ විසඳුම් විද්වත්ව විමසා බලමින් සුවා බලමින් ඉතා ඉක්මනින් එය රටේ ප්‍රායෝගිකත්වයට නැංවීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා ඉතා මොහොත යෝජනා ගණනාවක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඉදිරිපත් කර තිබෙනවා ඒ වගේම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඒ පක්ෂ ඉදිරිපත් කර තිබෙනවා බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව කුමන හෝ ආකාරයකින් තමන්ට සහනයක් අපිට සහනයක් ජනතාවට සහනයක් රටට සහනයක් එන්නේ කොයි වෙලාවෙද කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ සියල්ල කැටි කරගනිමින් යහපත් දේ ඉක්මනින්ම උකහාගෙන අපි බලාපොරොත්තු වෙන මේ සහනය ඉක්මනින් ලබා දෙන්න දේශපාලචයන් විශේෂයෙන්ම පාලකයන් ඒකට මේ පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. මොකද එහෙම නැතිනම් අතර මුදල් ඇමතුමත් කියනවා දැලමෙතුමා නිරන්තරයෙන්ම දැන් කියන කතාවක් අපි පරපතල තැනක ඉන්නේ අපි අර්බුදයේ පටන් ගත්තා විතරයි අර්බුදයේ තාම පටන් ගත්තා විතරයි කියලා කියනවනම් මේ தത്വෙදී මේ අර්බුදයේ තව මැදට යන කොච්චර
දරුණු වේද ඒ නිසා ඉක්මනින් අපි පිළිතුරු සොයමු සියලු දෙනාකට එකතු වෙමු මේක පක්ෂ නමක් කියලා ආණ්ඩු පක්ෂ විපක්ෂය කියලා මේක වෙන් වෙන්නට එපා ඒ වගේම ජනතාවත් රටේ ජනතාවත් විවිධ කණ්ඩායම් ඉන්නවා මේ වෙලාවේ අරගල කරනවා සියලු දෙනා අපි එකට එකතු වෙමු එක විසඳුමක් හොයමු අපි රට ගොඩගමු අපි සියලු දෙනාටම ගොඩ යන්නට අවශ්‍ය නිසා එහෙමනම් බොහොම ස්තුතියි අද ඔබතුමන්ට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතායි අපිත් එක්ක අද සාකච්ඡාවට සහභාගී වුණේ ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක අද සාකච්ඡාවට සහභාගී වෙන පිළිබඳව එහෙමනම් අපි සමුගන්නට සූදානම් වන්නේ හෙට දවසේදීත් සුලිය වැඩසටහන පැවැත්වෙනවා ඔබ දන්නවා සඳුදා අඟහරුවාදා සහ බදාදාන දවස් තුනේම සුලිය වැඩසටහන විශේෂ වැඩසටහන විදිහට පැවැත්වෙන්නේ හෙට විමල වීරවංශ මන්ත්‍රීවරයා සහභාගී වන්නට නියමිතයි හෙට වැඩසටහන සමගත් එක්වන්නට ඔබට ආරාධනා කරමින් සියලු දෙනා එකට එකතු වෙලා රට ජයග්‍රහණය කරන්නට අපි ජයග්‍රහණය කරන්නට එකතු වෙලා අදහස් යෝජනා එකතු කරගනිමින් ඉදිරියට යමු එහෙමනම් සහයෝගය ලබා දුන්නු හැම දෙනාටම ස්තුතියි අපි හමු වෙමු යලිත් සුලිය සමගින් සුබම සුබ රාත්‍රියක් ඔබට